මේ තේමාවත් එක්ක එකතු වෙලා තිබුණු සංගීත රිද්මයම ඇති ඔහු කවුද කියලා අපිට හඳුනා ගන්න. ඒ වගේම මේ තේමාවේ ඉහළින් සඳහන් වෙලා තිබ්බ තරු අරුන්ධති කියන ගීතයම ඇති ඔහු කවුද කියලා අපිට හඳුනා ගන්න. සිංහල සංගීතය වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉෂ්ට කරන ලද ඇත්තරම ශ්‍රී ලංකාවේ සංගීත ශාස්ත්‍රීය සංගීත කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න වෙහෙස මහන්සි වුණු මේ රටේ ජීවත් වන සියලු වාද්‍ය ශිල්පීන් පිළිබඳ නිරන්තරයෙන් සුවබලමින් ඔවුන් අර පොළොවේ පය ගහලා ජීවත් වෙන්න පුළුවන් පරම්පරාවක් බවට පත් කරන්න වෙහෙස වුණු වෙලාවකට සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට අපි හඳුනගත්ත තවත් විටකදී ඉඳ හිට ලිව්ව ගීතයකදී ඔහුගේ රසභාවයන් පිළිබඳ අපි කතා කළ තවත් තැනකදී සැක්සෆෝන් වාද්‍ය ශිල්පියෙක් විදිහට ෆෝචුන්ස් කණ්ඩායමේ සුදු ප්‍රපාතවත් ඒ චරිතය දිහා අපි පුංචිතිරයෙන් බලන් හිටපු අතීතය මේ සේරමත් එක්ක මතුවෙච්ච මහා මානුෂික ගුණාංගයන්ගෙන් සැදුම්ලත් සංගීත සංකලනය නැත්නම් මියුසික් ඇරේන්ජ්මන්ට් පිළිබඳ කතා කිරීමේදී කෘතහස්ත ඥානයක් තිබ්බ අද්විතීය චරිතය පිළිබඳ කතා කරන්න අපි සූදානම් වෙන්නේ. පෙරවදන් දිගවැඩිනම් සමා වෙන්න ඔහු පිළිබඳ සටහන උත්කෘෂ්ට කිරීමට මේ අපි සූදානම් වෙන්නේ. විලිලා බිහි කරන පදවැලක් රිද්මයක් සමග ගීයක් ලෙස ජීවය ලබන්නේ සංගීතඥයෙකු අතින්. වීරසිංහ ආරච්චිගේ එඩ්වඩ් ස්ටැන්ලි පීරිස් 1941 ජූනි 13 වනදා සෙංකඩගල පුරවරයේදී උපත ලබන්නේ අති දක්ෂ එකෝඩියන් වාදකයෙකු වෝල්ටර් රිජිනෝල්ඩ් මහතාගේත් ජොසලින් සිල්වා මහත්මියගේත් පොතු ලෙසින්. කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ හෙතෙම එවකට වඩා දක්ෂතා දැක්වූයේ චිත්‍ර ශිල්පියෙකු ලෙසින්. එහෙත් සිය පියාණන්ගේ ආභාෂයෙන් ලද සංගීතයද ඔහු සිය ජීවිතයෙන් ඈත් කළේ නැහැ. පාසලෙන් සමුගත් පසුව ස්ටැන්ලි පීරිස් සිය පළමු වෘත්තීය ස්ථානය ලෙස තෝරාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ඒ විදුලි සංඥා හුවමාරු නිලධාරියෙකු ලෙස සේවය කරන අතරතුරද ඔහුගේ සිත රැඳුනේ අපූර්වට වර්ණ ගලපන චිත්‍රයක් රිද්මේට ස්වර ගැලපෙන සංගීතයක් ගැනයි. ඒ නිසාවෙන්ම නාවික හමුදාවට සමුදෙන ස්ටැන්ලි පීරිස් ගුරු විද්‍යාලය හරහා තමන් සිප්සතර හැදෑරූ ශාන්ත අන්තෝනි විද්‍යාලයේම චිත්‍ර ගුරුවරයා ලෙස ගුරු වෘත්තියට එළඹෙනවා. ඒ සේවය කරන අතරතුර අසල් වැසියෙකුගෙන් ලද කැඩුණු සැක්සෆෝනෙන් යළි සංගීතයට පානා ඇලුම්කම නතර වූයේ මෙරට සදාකාලික ගීපොකුරක සංගීත නිර්මාණ හිමිකම ඔහු නමින් ලියවා තබමින්. මිල්ටන් මල්ලවාරච්චි කැවූ අමා රන් හැඟුම් ගීයේ සිට ලෙඩ ඇඳෙහි සිට නිර්මාණය කළ ශෂිකා නිසංසලාගේ සෙත් කවියක් ගීතය දක්වා ඒ ගී නිර්මාණ ගඟුල ගලා ගියා. චිත්‍රපට පහක සංගීතයේද නිර්මාණය කළ ස්ටැන්ලි පීරිස් පෝචුන් සංගීත කණ්ඩායම සමග තවත් සුවිශේෂී සංගීත චාරිකාවක නේරුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ගීත අනුවාදනය මුනි නන්දන සිරිපාද ගීතය සමගින් ඔවුන් නිර්මාණය කළා. 1941 ජූනි 13 වනදා උපත ලබා 1963 ජූලි 13 වනදා මාගරිටා පීරිස් මහත්මිය සමග විවාහ වූ හෙතෙම 2002 ඔක්තෝබර් 13 වනදා බෙලොවින් සමුගත්තද සන්සුන් මුදු සිනහවකින් වූ සරසා සැක්සෆෝනිය වයනා ස්ටැන්ලි පීරිස් අද මෙන් හෙටත් අපේ මතකය තුළ සදාකාලිකයකි. සදාකාලික මිනිසුන් මේ රටට දායාද වුණා නම් ඒ ඉතාමත්ම අල්ප වශයෙන්. ඒ අල්ප මිනිසුන්ගේ මහා ලක්ෂණයන් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබීම කියන්නේත් මං හිතනවා දාබර රසිකයින් බොහොම කාලකට පස්සේ ඉතාම වටින ගීත සමුච්චයක් ඔහුගේ නමින් මේ නොමියෙන සිහින වැඩසටහන ඇතුළ විඳින වෙලාව. ඒ සඳහා දැන් අපි වෙලාව වෙන් කරගනිමු. කතාව අරුත් ගන්වන්නට අද සාමාජිකයින් කිහිප පොලක්ම සිටිනවා. අපේ කතානායක ස්ටැන්ලි පීරිස් කලාකරුවාගේ ප්‍රිය බිරිඳ මාගරිටා පීරිස් මැතිණිය ප්‍රථම වරට මේ වැඩසටහනට සහභාගී වෙනවා. අපි ඉතාම ආදරයෙන් පිළිගන්න නුවර ඉඳලා මේ වැඩසටහනට සහභාගීවීම පිළිබඳව. ඒ වගේම ස්ටැන්ලි පීරිස් ආදරණීය පුත් සුරේෂ් පීරිස් මේ වැඩසටහනේ තාත්තා ගැන කතා කරන්න එකතු වෙනවා.
කන්ද උඩරට සෙන්කඩගල පුරවර ඉඳලා තමන්ගේ සංගීත ශිෂ්ටියේ ගමන ආපු කීප පොලක් සිරෙනවා. ඒ කීප දෙන අතරින් අද මේ වැඩසටහනට සහභාගී වෙන එකෙක් තමයි කීර්ති පැස්කුව. කීර්තිගේ අතීතය ස්ටැන්ලි පීරිස්ගේ හමුවීම ඒ ඔස්සේ ගොඩනැගිච්ච මහා ප්‍රවාහය මං හිතන්නේ මේ වැඩසටහන ඇතුලේ ඕනෑම තැනකදී ගලා බලන්න පුළුවන් ලස්සන දියැලක් වගේ. අපි ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ස්ටැන්ලි පීරිස් ආදරණීය දියණිය ශානිකා පීරිස් අද මේ වැඩසටහනට සහභාගී වෙනවා. ඒ වගේම ලංකාවේ විශිෂ්ට ගණේ ගීතා වාද්‍ය ශිල්පිය පිළිබඳ කතා කරන ඔනගේ මහින්ද බණ්ඩාර මහින්දව නිර්මාණය වුණේ මේ ස්ටැන්ලි පීරිස් ඇසුරින්. ඉතින් ඒ ඇසුරේ වෙච්ච නිර්මාණ ශක්තිය පිළිබඳ කතා කරන්න මහින්ද අයත් මෙතෙන්ට එනවා කියලා අපිට පොරොන්දු වෙලා තිබෙනවා. අපි මේ පිරිස එකතු කරගෙන ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවාගේ වටිනා කියන නිර්මාණ කිහිපයක් අගයන්නට අපි මේ සූදානම් වෙන්නේ. මේ කතාවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අපි ආරම්භ කරනවා නම් අපේ ආචාර්ය දයරත්න රණතුංග සූරීන් පැමිණ සිටිනවා ස්ටැන්ලි පීරිස් වෙනුවෙන් මේ උපහාරය පුද කරන්න. මොකද මේ ගීතයේ නිර්මාණය සංගීත නිර්මාණය වෙන්නේ එතුමගේ සොර ඥානේ. අපි එතනින් පටන් ගමු. මනෝජ් පීරිස් කියන ස්ටැන්ලි පීරිස් ආදරණීය සහෘද ගෝලයා අද එදා වගේම මේ වැඩසටහනට සංගීතය සපයනවා. ඒ නිසා මේ හැමෝම එකතු වෙලා තමන්ගේ සංගීතයේ ගුරුවරයා වෙනුවෙන් පුදන තැනක් හැටියට මේ අවස්ථාව හඳුනා ගන්න පුළුවන්. Sangamaha sinasura karumaha katakala Omamaha sinasura omamaha katakala Sangamaha sinasura karumaha katakala Oh,
ස්තුති ආචාර්ය දාරත් මඩතුංග සූරේනි ඔබතුමාගේ සහභාගීත්වය අද මේ වැඩසටහනේ ආරම්භයේ ලොකු ආලෝකයක් එකතු කළේ. ස්ටැන්ලි පීරිස් කලාකරුවා පිළිබඳ කතා කරනකොට මෙතන මේ කතාබහේ වැඩිමනත්ම අයිතිය තිබෙන තැනැත්තිය ඇය. එක පැත්තකින් ස්ටැන්ලි පීරිස් ආදරණීය බිරිඳ. තව පැත්තකින් අපි කතා කළොත් ස්ටැන්ලි අයියාගේ ඇවැස්ස නෑන. ඒ නිසා කුඩා කාලේ ඉඳලම ඔන්න තමන්ගේ සහෝදරයාගේ ගතිගුණ නැත්තම් පසු කාලීන තමන්ගේ ස්වාමි පුරුෂයාගේ ගතිගුණ හොඳටම දන්න තැනැත්තිය තමයි ඔබ. අපි මේ කතා කරන්නේ දැන හඳුනාගත්ත තොරතුරු අනුව. හැබැයි ස්ටැන්ලි අයියා සතුව තිබෙන මේ නිර්මාණ ශක්තිය සංගීතයට විතරක් සීමා නොවුණු මහා විශාල පරිසරයක තිබුණු තැනක් බව ඔබ හොඳින්ම දන්නවා. කෙටියෙන් අපිට ඔහුගේ දක්ෂතා පිළිබඳ සටහන් කළොත් හුඟක් වටිනවා. ඔහුට දක්ෂකම් කියන්නේ ඉතින් මගේ දැන් හැම අතින්ම දක්ෂකම් තිබ්බා. විශේෂයෙන්ම මිනිසුන් ඇසුරු කිරීම, මිනිසුන් ඉතින් ආදරය, කරුණාව, දයාව කාටවත් කවදාවත් වැරද්දක් කියන්නේ. මං හිතන්නේ මං වැඩියම ෆෝචන්ස් ගෲප් එකෙන් තමයි දැනගත්තේ. මොන වැරදි කරත් එයා ඒ වැරදි කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට සමාව දීලා හැමදේම කරනවා. එතකොට එයාගේ සංගීත ජීවිතය පටන් ගත්තේ ඇත්තටම කිසිම කෙනෙක් නොදන්න දෙයකින්. එයා ඉස්සෙල්ලම පොඩි කාලේ සංගීත ඉස්සෙල්ලම පොඩි කාලේ හරි දක්ෂයි. එයාගේ අයියා කෙනෙක් හිටියා නේවි එකේ මේ අත් එක වැඩ කරපු. එයා තමයි එයාට ඉස්සෙල්ලම මෞත්වගණයා කරන් දුන්නා. ඒ මෞත්වගණකින් තමයි සංගීතය පටන් ගත්තේ ඇත්තටම. මෞත්වගණ සංගීතය පටන් ගන්න හැමදාම ස්ටැන්ලි ගෙදර හැන්දෑරු සාජ්‍ය තියෙනවා. ඒගොල්ලන් පවුල කට්ටිය එකතු වෙලා. එයාගේ මස්සිනා කෙනෙක් හිටියා. එතකොට එයා නංගි කෙනෙක් හිටුන හොඳට සින්දු කියන්න පුළුවන්. ඒ මස්සිනා කොහොම හරි මාසෙට සැරයක් ගෙදර බදව්වා ක්ලාස්ති ගන්නවා පැදුරු පාටියා. ඒකට මේ ඔක්කොම එකතුලා යා සින්දු කියනවා මිලට නෑනවා. එතකොට ඇත්තත් මල්ලි කෙනෙක් හිටියා. තව එයා නංගි තමයි හොඳට දක්ෂ සින්දු කියන්නේ කැමති. හැමදාම උගල හැන්දෑර එකතුල පාටි දානවා ගෙදර. ඒ පවුලම කට්ටිය එකතු වෙලා. ඉතින් එතකොට ඒ අයිය තමයි යාට ඉස්සලාම මේ මෞත්වගෙන කරන් දුන්නේ. මෞත්වගෙන රන්දි මෞත්වගෙන සින්දු පිම්මින්නේ. ඒකෙල්ල ඩොලෙක් ඩොල් කිය කකුලි තනියා කරගෙන මෞත්වගෙන පිම්බියර ඩොල් කිය තනියා කරන් සින්දු කියනවා. දෙකම එකපාරම කරනවා. එතකොට ගමේ කට්ටිය ළඟ අහල පහල යාළුවෝ හිටියා. නමුත් තාත්තා වැඩිය මේවට අවසර දුන්නේ නැහැ. යාළුවොත් එක්ක හැන්දෑවට එකතු වෙලා සංගීතයකට පහවදා බෝඩ් එකක් ගහනවා. මෙහි නිකරුණේ හැසිරීම තහනම් කියලා. ඒ වගේ. ඉතින් ගොඩාක් යාළුවෝ හිටියා. යාළුත් ගමෙත් එහෙමයි. ලෝකෙත් එහෙමයි. ලෝකෙම හැම රටකම ගිහිල්ලා තියෙනවා. හැම රටේම යට යාළුවෝ හිටියා. හැමෝත් එක්කම හොඳ සුහදව ජීවත් වෙච්ච මිනිස්සේ. පවුලටත් එහෙමයි, නෑදෑයින්ටත් එහෙමයි. සංගීතයට ආදරය කරන්න ඔහු මහනුවරේ ඉඳලා හැමදාම කොළඹ ආවා. කොළඹ ඇවිල්ලා වැඩ ඉවරච්ච ගමන් තමන්ගේ ගෙදර සමාජිකයන්ට ආදරය කරන්න ඔහු හැරුණු තැපෑලෙන් මහපොව් ගෙදර ගියා. මේ ගමන සමහර විට පාන්දරින් පටන් අරගෙන නුවර ඉඳලා කොළඹට එන ගමනක්. මහරෑ වෙලා කොළඹින් පටන් අරන් පාන්දර වෙනකොට ගෙදර යන ගමනක්. ඒ තරමට මේ ජීවිතය අවිවේකීව පැවතුණා. හැබැයි ඒ අවිවේකී ජීවිතය ඇතුළේ ඔහු නිර්මාණය කරපු නිර්මාණ දායකත්වේ නම් කතා කරන්න මේ පැය දෙක නම් මදි කියලයි මටත් හිතෙන්නේ. කීර්ති, ඔබ මේ නිර්මාණදායකත්වයේදී ස්ටැන්ලි පීරිස් හඳුනාගත් පරම්පරාවක කෘතහස්ත ශිල්පියෙක්. අද ඔබ කෘතහස්ත කියන තැනට ඇවිල්ලා අපි හඳුන්වලා දෙනවා නම් මං හිතනවා ඒ වැඩිමනත් ගෞරවය හිමි යුත්තේ ස්ටැන්ලි පීරිස්ට කියලා. වැඩිමනත් නෙවෙයි 100%ක්ම. මොකද හේතුව මම මගේ සංගීත ගමනේදී මම යම් කිසි දෙයක් ඉගෙනගෙන මේ මහනුවර ප්‍රදේශයේ මගේ ගම අපි මේ සංගීත කණ්ඩායම පිහිටවගෙන මේකේ ස්ථාවරත්වයක් නැතුව ඉන්න අවධියක මම යුද හමුදා තූර්යවාදක කණ්ඩායමට දාලා මේ තූර්යවාදක කණ්ඩායමට බැඳෙන්න පත්වීම ලිපිය ආවම මම ස්ටැන්ලි පීරිස් මහත්මයා හම්බෙන්න ගියා ශාන්ත අන්තෝනි විද්‍යාලයට. ගිහිල්ලා මේ පත්වීම ලිපිය පෙන්නලා මං කිව්වා මම දන්නේ මගේ අනාගතේ කොයි විදිහටද මේ විසඳෙන්නේ කියලා. මං හැම ස්ටැන්ලි අයියා මට මේ ආමියකට ජොබ් එකක් ඇවිල්ලා තියෙනවා. මම මේකට යන්නද නැත්නම් මේ බෑන්ඩ් එකේ ඉන්නද? ඒ දෙකේ තීරණය මම බාර දුන්නේ ස්ටැන්ලියට. එතකොට ඒ වෙලාවේ කෝ කීර්ති පිස්සු එක හෙලාම කිව්වේ. ඒක අපෝ දෙවරක් හිතන්නේ නැතුව එක හෙලාම කෝ කීර්ති ඔයා මේ බෑන්ඩ් එකේ ඉන්න. ඔයාට මේකේ අනාගතයක් තියෙයි කියලා.
තියෙනවා කියලා. ඒ වචනේ තමයි අද දවසේ මම මෙතන ඉන්න හේතු වුණේ කියලා මම හැම විටම විශ්වාස කරනවා. ඒක මගේ දෙවියෙක් විසින් මට දුන්න ආශිර්වාදයක් හැටියට මම දකින්නේ. මොකද ඒ වචනේ එදා එහෙම වුණා නම් මම යුද හමුදා තූර්ය වකද්ද කණ්ඩායමේ වාදකෙක් හැටියට වැඩකටයුතු කරાવી. නමුත් මේ රටට මේ තරම් කලාකරුවෙක් හැටියට සේවය කරන්න මට ගමනක් යන්න ඒ අඩි පාර පළවෙනි අඩිය මගේ තිබ්බේ ඒ වචනේ හරහා කියන එක තමයි මම හැම විටම විශ්වාස කරන්නේ. ශිල්පයේ විතරක් නෙමෙයි දායාදත් හම්බෙච්ච කෙනෙක් තමයි. තව ගොඩක් කතන්දර තියෙනවා මම හිමි කියන්නේ. අපි ඒවත් දැනින් ternary එකතු කරගමු. කොතනින්ද අපි පටන් ගන්නෙ? ස්වභාවිත ගීතය විශ්වීයකරණය කිරීම උදෙසා විශාරද නන්දාමාලනීට ඔහු මොනතරම් නිර්මාණ කරලා තිබේද? නෙලා ගන්න බැරි තරමට ආලේ නාමෙන් කොතනද ඔබ පී දෙන ගොයමේ රිදී පහන් ඒ වගේම ගහකොළ දෙකෙ මිදි කාලේ වැලි තලාව අනේ මට පාඩුවේ පෙරදාමහර කලාවැවෙන්ගත් හේමන්තේදී යුගයෙන් යුගයේ ජේසු ස්වාමි දරුවනේ ප්‍රේමාසුපුවේ වැනි මේ හැම ගීතයක්ම අතිශය ජනප්‍රිය නිර්මාණ හැටියට අපිට හඳුනගන්න පුළුවන් වෙන්නේ විශාරද නන්දාමාලනී ගායනා කළ සුනිල් ආරිරත්නයන් රචනා කළ නන්දාමාලනී ගායනා කළ මේ ගීත ලයිස්තුවේ සමස්ත ගීත ලයිස්තුව වෙනුවෙන් අපි තෝරගන්න ගීතය කුරුටු ගෑ ගී පොතේ ගිලන්නද පෑර වූ කතාන්දරය මේ පද පෙළට ස්ටැන්ලි පීරිස් නිර්මාණය කරලා තිබෙන ස්වර සංයෝජනය මොනතරම් බ්‍රහක් මේ ගීතය සදාතනික් කරන්න වැදගත් වේද අපි දැන් ගීතය රස විඳිමු the parva kini
තාම ස්ටැන්ලි පීරිස්ගේ වැඩසටහනට අපි ගීත දෙකයි එකතු කළේ. තව ඒ වගේ ගොන්නක් තිබෙනවා මේ වැඩසටහනට එකතු කරන්න. හරි. මේ කතාබහ තවත් වැදගත් කරන්න අර පොරොන්දු වෙච්ච සහභාගීත්වය දැන් අපිට ලැබෙනවා. මහින්ද බණ්ඩාර. මහින්ද අයියා මීට මාස කිහිපයකට ඉස්සෙල්ලා මේ ITN එකටම ඇවිල්ලා නිවිසන සිල්ලේ තමන් ගැන කතා කරනකොට මට මතකයි මහින්ද ඔබ කිව්ව එක වචනයක් මහින්ද කියලා ශිල්පියෙක් නැහැ ස්ටැන්ලි පීරිස් නොහිටියානම් කියලා. එතනින් මේ කතාව අද පටන් ගමු. ඒක නම් ඉතින් මං මගේ ජීවිත කාලෙම මං කියන දෙයක්. ඇත්තටම මේ කියන්නේ මාව මේ මේ මාලක් කරලා දන්න මම පොඩි කාලේ තමයි එහෙට ගියේ. ඉතින් ඒ මාව තෝරගත්ත තෝරගැනිල්ල උඩ තමයි මට හැම දෙයක්ම කියන්නේ සංගීතය ගැන හැම දෙයක්ම හැම පුහුණුවක්ම ඇත්තට එතනින් ලැබුණා. ඉතින් ඒ ඇත්තටම මේ හැම මං කියන්නේ හැම නිර්මාණයකට වගේ 90ක් 99ක් විතර මං සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ ඉතින් ඇත්තටම ලීඩ් මං ලීඩ් ගිටාර් නිවාදනය කරන්නේ ඉතින් ඒ ඒ තත්ත්වෙට මාව බය නැති කරලා මාව මේ දෙවන්තින් එක්කව කරලා ඒ කියන්නේ මං අපි කොළඹට එනකොට හුඟක් අපිට වැඩි හුඟක් මේ මේ ක්ෂේත්‍රයේ හිටියේ හුඟක් මේ මේ ඒ කියන්නේ අපිට ප්‍රවීණ අය. ඉතින් ඒගොල්ලොත් එක්ක එකටම වැඩකරන ඇත්තටම සැන්ලේ තමයි අපිට සැලැස්ුවේ. ඉතින් ඒක තමයි මං අදටත් ඒක ඒක මං කවදාවත් මම මැරරකල් මේක අමතක කරන්නේ නැහැ. මං හැමදාම මම මතක් කරනවා. ඒක මං ඇත්තටම ස්ටුඩිය එක ගිහිල්ලා වාඩි වුණාම ඒ කියන්නේ මං වාදනය කිරීම විතරක් නෙවෙයි මේ කියන්නේ මාත් එක්ක වැඩ කරන අනික් සහෝදර වාදින ශිල්පීන් හසුරව ගන්න කොහොමද කියන එක පවා අපිට සැන්ලේ අපිට ඒක කියලා දීලා තිබ්බා. කියන්නේ එයා කරන හැටි අපි බලන් ඉඳලා තියෙනවා. ඉතින් මේ ඉතින් ඒක සහ මේ මේ ඕනම වැඩක් බය නැතුව වැඩක් කරන්න පුළුවන් තත්ත්වයක් අපිට මේ එයා තමයි අපිට නිර්මාණය කරලා දුන්නේ. අපි හරි ආදරය කළා පුංචි තිරයෙන් දැක්ක ෆෝචුන් සංගීත කණ්ඩායමේ වාද්‍ය රිද්මයන් පිළිබඳව. මහින්දයිලා ප්ලේ කරන විදිය, කීර්තිලා ප්ලේ කරන විදිය, ස්ටැන්ලි පීරිස් මේ සැක්සෆෝනේ වාදනය කරන ආකාරය අපි කටවල් අරගෙන බලාගෙන සිටියේ. ඒ අතීතයේ අද මේ වගේ මෙහෙවීමක් ඇතුළේ අපිට ඒ රූපරාම උදාහරණ කොට දක්වන්න පුළුවන්කමක් තිබෙනවනම් මම හිතනවා එයත් විශේෂත්වයක් කියලා අපි හැමෝම ඉන්සැනහිනවා. මේ නරඹු මේ ස්ටැන්ලි පීරිස්. සංගීත පිළිබඳ උනන්දුයි ඔබ අපිට ඉබ්බනට ගිහිල්ලා මේ වසවා ගන්න මම හිතන්නේ YouTube බාරේ මේ නරඹලා මේ හොයා ගන්න. නමුත් රූපවාහිනි මාධ්‍යයක ඔය කියන නව මාධ්‍ය නොතිබිච්ච යුගයක රූපවාහිනි මාධ්‍යයක් විදියට මේ සියලු ශිල්පීන් ගෙනල්ලා මේ කලාකෙත එකතු කරපු තැන තමයි අස්වද්දපු මේ ඇත්තරම ලොකු අටුවක් වගේ තැනක් තමයි ITN එක කියන්නේ PL සෝම්පාල මහත්මයාගේ මූලිකත්වයෙන් යුතුව මේ දේවල් එකතු වුණා. එකතු වෙච්ච නිසා තමයි අද ඔබට බලන්න පුළුවන් වෙලා තිබුණේ. කීර්ති අර ඇඳුම් මෝස්තර එහෙම ඔබේ කියලා කිව්වා. නෑ ඉස්සර අපේ බෑන්ඩ් එකේ තනිකර ඇඳුම් පිළිබඳ සම්පූර්ණ වකීම කීර්ති තමයි ගන්න. හරි. ඊළඟ ගීතය අහන්න ඉස්සෙල්ලා මට දෙන්න මේ උද්ෘතයක් උපුටා ගන්න. මේකට ඔබ සාක්ෂි සපයන්න. දිනක් කුඩා සිසුවෙක් සහ ඔහුගේ පියා ස්ටැන්ලි පීරිස් සමුවට පැමිණියේය. මහත්මයෝ මේ මගේ පුතා මෙයා හොඳට සින්දු කියනවා.
මෙයාව බාරගන්නයි කියමින් පියා එම කුඩා දරුවා ස්ටැන්ලි පීරිස් ගුරුතුමාට බාර දුන්නේය. ස්ටැන්ලි පීරිස් ගුරුතුමා ඒ වෙලේම ඔහු වේදිකාවට ගෙන ගොස් සින්දුවක් කියන්නයි ඔහුට කීය. ඇස් වහක් කට වහක් නැත. මේ පොඩි හුරුබුහුට කොළුපැටියා එච්.ආර්. ජෝතිපාල ගායකයාගේ උමයංගනීය ගීතය අපූර්වවට ගැයුවේය. එදා පටන් ඔහු ස්ටැන්ලි ගුරුතුමා පසුපසමය. මහින්ද බණ්ඩාරත් එක්ක නුවර ගිය අනික් යාළුවා ගැන මම මේ විස්තරහන්. මම හිතන්නේ රූකාන්ත ගැන කියන්නේ. පැහැදිලිවම රූකාන්ත ගුණතිලක. ඔව්. ඇත්තම මේ අපි දෙන්න එක ගමේ කෑගල්ලේ, ඒ කියන්නේ මම මේ පැත්තේ කුණේ, ආ ඒ පැත්තේ කුණේ. දෙන්නම මේ මේ එක ගොඩට වැටෙන්නේ. හම්බ වෙන්නේ ඇත්තටම මේ මොකද රූකාන්ත ඉගෙන ගත්තේ මේ ශාන්ත අන්තෝනි විද්‍යාලේ. ඉතින් මට එතෙන්දි තමයි මේ මොකද ඒ දවස්වල අර මාලක්කට මතකයි අර බැලේ එකක් අපි කෙරුවා ඒ. ඉතින් ඒකේ මං ගියා ප්‍රැක්ටිස් කරන්න, ඒ කියන්නේ රිහර්සල්ස් වලට යනකොට තමයි මේ සැන්ලේ මට කිව්වේ මේ ඔයාගේ ගමේ මෙක්කෙනෙක් ඉන්නවා පොඩ්ඩක් මේ හම්බේලා බලන්න කියලා. ඉතින් එතනම ඒතර සුදු පාට කොට කාලස මුකුත් නැද ඉස්කෝලේ. ඔව් ඇයි. ඊට පස්සේ ඇවිල්ලා එදා තමයි ඇත්තටම අපි දෙන්න කෑගල්ල හිටියට ඉස්සෙල්ලා මුණ ගැහුනේ සුරේ එදා. ඉතින් මේ එදාත් ඒ ස්ටේජ් එකේ සින්දුවකුත් කියලා ඉතින් මම හිතන්නේ අර මේ පොතේ ගුරාගේ මේ මේක එයා තමයි අර කියුවේ මේ රූකාන්ත හරි ලස්සන්ට කියුවා. කොණ්ඩේ හරිය ලස්සන්ට ඉතින් රසවත් කතා බොහෝයි. කොහොම නමුත් අද මේ වේදිකාවේ ස්ටැන්ලි පීරිස් නිසා අපේ සංගීත ශිෂ්‍යට දායක වුණු දක්ෂතම ගිටාර් වාදකයා, දක්ෂතම බේස් ගිටාර් වාදකයා මේ ස්ථානයේ සිටිනවා. ඒ දෙදෙනා අපි මම හිතනවා මේ වැඩසටහන ලොකු ආලෝකයක් අරගෙන එනවා කියලා. අබේවර්ධන බාලසූරිය වඳුරු නානක්කාර වසම් ලියූ මේ ගීතය අපේගේ හඬින් ඇහෙනකොට අපි ගීතයට හරි ආස කළා. හැබැයි ඒ ආසකම අපේ හිතේ තැවරුවේ ස්ටැන්ලි පීරිස් කියන නිර්මාණවේදියාගේ සංගීතයේ තිබෙන රහ නිසා අපි ඒ රසට අතිශය ආදරය කළා. දැන් අපි ගීතය රස විඳිමු. ඉන්දික සූදානම් කෑන්න. දැන් කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් අද මේ වගේ ගීත අපිට අහන්න ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා. ඇත්ත අපිත් ඔබෙන් පෙරලා ප්‍රශ්න කරනවා. ඇයි එහෙම නිර්මාණ බිහි නොවන්නේ? නිර්මාණ බිහි වෙන්නේ ඔබ අතින්. ස්ටැන්ලි පීරිස් නිර්මාණය කරන ලද ගී අතර නීලා වික්‍රමසිංහ වෙනුවෙන් නිර්මාණය කළ බලාහිඳි මිදුර ඈතක, පොල් කිචිනයිදේ, රිදී කඩුක්කන්, විඩා වී හඬා වී වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. විශේෂයෙන්ම නීලා වික්‍රමසිංහ පිළිබඳ සටහන් කිරීමේදී ස්ටැන්ලි පීරිස් මිය යන්නට මාසයකට එකහමාරකට කලින් ස්ටැන්ලි පීරිස් වෙනුවෙන් උපහාර වැඩසටහනක් සංවිධානය කරන්න හැකියාව ලැබුණු එකම කලා ශිල්පිනිය වුණේ ඇය. එනිසා ඒ ගෞරවය ඇයට නිතරම පිරිනැමෙනවා. මේ පුංචි සමරු කලාපේ පවා බිහි වුණේ ඒ ප්‍රසංගයට සහ ඒ උපහාර උළෙලට පින් සිද්ධ වෙන්න. ඒ වගේම එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් රන්වන් සිනාපෑ, ඒ වගේම රාජ් සෙනවිරත්නයන්ගේ සිලිසිලි සීතල ඇල්ලේ, කෙලිල්ලි රන් කිරිල්ලි ඩෙස්මන් මල් ඩෙස්මන් සිල්ලා වෙනුවෙන්, ඒ වගේම නිල්වන් මුහුදු තීරේ රිදී සෙම්බු මනමාලිය වී අමරදේවයන් වෙනුවෙන් තරු අරුන්දති වැනි ගීත ස්ටැන්ලි පීරිස් අතින් නිර්මාණය වුණා. මම මේ නිර්මාණ සමුච්චය කිහිපයක් විතරයි මතක් කරේ. ඒ කිහිපය මතක් කරන්න හේතු තිබෙනවා. දැන් ඔබතුමිය අපේ ස්ටැන්ලි පීරිස් ආදරණීය බිරිඳ සඳහන් කර පරිදි ස්ටැන්ලි අය මුලින්ම මේ මෞත්තෝගණය තමයි වාදනය කළේ. හැබැයි මම සුරේෂ් ආදරණීය පුත්‍රගෙන් අහනවා, තාත්තා කොහොමද මේ සැක්සෆෝනයට හුරුුණේ? කොහෙන්ද මේක ලැබුණේ ඔහුට? ඇත්තරම කියනෝ නම් තාත්ති කියලා තියෙන විදියට අල්ලපු ගෙදර හිටපු අංකල් තමයි තාත්තිට සැක්සෆෝන් එක දීලා තියෙන්නේ. මං හිතන විදියට මේ තාත්තිට තිබ්බ අම්මි කියපු විදියට තිබ්බ සංගීතයට තිබ්බ රුචිකත්වය හින්දා තාත්ති ඒ වෙලාවේ හිතන්න නැතුව ඇති මේ සැක්සෆෝන් එක මෙච්චර කියලා. ඒ වුණාට අති අතලොස්සක් හිටපු ලංකාවේ අතලොස්සක් හිටපු හින්දා මේ සැක්සෆෝන් වාදකයෝ මම ඉතින් තාත්ති හිතන්නේ නැති මේකෙන් මොකක් හරි වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් තාත්ති ඒක අරගෙන පළවෙනිට එංගලන්තෙට ඇරලා ඒක නැවත නිර්මාණය කරලා ගෙනල්ලා තමයි එයා පාවිච්චි කරන්න පටන් ගත්තේ. ඒ අතරතුරේ රබර් බෑන්ඩ් පාවිච්චි කරලා ඒවට හයි කරලා ඒක යොදවලා තමයි පාවිච්චි කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට. එතකොට පුරුදු පුහුණු මේක තමම්ම පුරුදු වුණා. තාත්ති අපිට කියලා තියෙන්නේ ඒක තමම්ම ගහලා තමම්ම පුරුදු වුණා කියලා. ඒ කාලේ අපි වුණත් බැලුවාම සැක්සෆෝන් වාදකයෝ හිටියේ පිටරට ජාතිකයෝ, මෙහි අපි දැකලා හිටියේ නෑ. ඉතින් මං හිතන්නේ තාත්ති කිව්වේ තාත්තිම ගහලා තාත්තිම ඒක පුරුදු වෙලා තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මේ
හැම නිර්මාණයක් පිටුපසම ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවාගේ කැපවීම වඩාත් දරුණුව අපිට දැනෙනවා. ඒ කැපකිරීම නිසා තමයි හොඳ නිර්මාණ බිහි වෙන්නේ. කීර්ති, ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවා ජීවගුණයෙන් පිරි කලාකරුවෙක් කිව්වොත් එහෙම ඔබ කොහොමද ඒකට සාක්ෂි සපයන්නේ? ඔහු නිර්මාණය කරපු හැම ගීතයක්ම පිරීලා තියෙනවා කියලා මම රසිකයෙක් විදිහට දකිනවා. ඔව්. සුරේ මෙහෙමයි, දැන් අපි නිර්මාණ කරනවා, මේ හැමෝම නිර්මාණ කරනවා. ඒ කියන්නේ එක්කෝ නිර්මාණයට දායක වෙන්නේ ගීත රචකෙනින්, තනුව නිර්මාණයෙන්, ඊට වාදනය සැපයීමෙන්, තනුවක් ස්වර රටාවක් නිර්මාණය කිරීමෙන්, මේ හැම එකක්ම නිර්මාණය කරලා ගායකයෙක් හෝ ගායිකාවක් ලව්වා ගීතේ ගායනා කරවන්න දක්ෂතාවය තියෙන්නේ එහි පණ දෙන්න හැකියාව තියෙන්නේ සංගීතකරුවාට. ඉතින් මේක උපරිම ලෙස පිහිටලා තිබුණ කෙනෙක් තමයි ස්ටැන්ලි පීරිස් කියලා කියන්නේ. මොකද එතුමාත් එක්ක අපි වැඩ කරනවා, අපි දැකලා තියෙනවා එතුමාගේ ඒ ජීව ගුණය ඔබ කියපු. මොකද එතුමා මේ තනුවක් නිර්මාණය කරනකොට එහි තුළ තිබුණු රසාලිප්ත බව ඒක කියන්න බැරි තරම්. ඔබ මේ කොටස පටන් ගන්නකොට කිව්වේ මෙවැනි නිර්මාණ ඇයි දැන් බිහි වෙන්නේ නැත්තේ කියලා. ඉතින් එතුමාගේ ඇඟේම තිබුණේ මේ රසය කියලා කියන. අපි මේ රහ කියලා කියන දේ ඒ හැම තනුවකම එතුමා කතා කරන විදිය හරිම සෞම්‍ය, බොහොම කනට මිහිරි ලෙස කතා කරන පුද්ගලය. කතාව පවා එතුමාගේ හරි මිහිරි. එතුමාගේ මේ හැම පාට හරි මිහිරි. බලන්ගෙන ආසයි. ඒ පිනට පහළ වෙච්ච කෙනෙක් හැටියට තමයි මම මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා දකින්නේ. අපිට කතා කරන්න බැරුණා එතුමාගේ තව දක්ෂකම් තියෙනවා. මේ ওই චිත්‍ර ශිල්පියට අමතරව සංගීතයට එතුමා දක්ෂ වයලින් වාදකෙක්. එතුමා මේ සැක්සෆෝනෙටත් කලින්, ඊට පස්සේ එතුමාට පියානෝ වාදනය කිරීම අති දක්ෂ හැකියාවක් තියෙනවා. ගිටාරේ වාදනය කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේ වාදන භාණ්ඩ කීපයක හැඳුනුම්කම එහෙම නැත්නම් එතුමා ඒ පිළිබඳ දැනුමක් එතුමාට තිබුණා. ඒක නිසාම තමයි එතුමාගේ මේ සංගීත නිර්මාණවල ඒ රසය තවත් වැඩි වුණේ. එතුමා දන්නවා මහින්දකින් ගන්න ඕනේ මොකද්ද. ඒ මොකද ගිටාරේ පිළිබඳ එතුමාට අවබෝධයක් තියෙනවා. පියානෝ වාදකයෙක් එහෙම නැත්නම් කීබෝඩ් වාදකයෙක්ගෙන් ගන්න ඕනේ රස පිළිබඳව එතුමාට ඒ ගුණාත්මක සංගීත භාණ්ඩයක තිබිය යුතු දේවල් පිළිබඳ අවබෝධය තියෙනවා. ඒ වගේම ඩොල්කි වාදනය කර මෙතුමේ කිව්වා. ඉතින් ඒ වගේ ඒ දැනුම තමයි අවසාන ප්‍රතිඵලය ලෙස අපිට මේ සීලම නිර්මාණවල එතුමාගේ ජීවගුණේ පිහිටුනේ කියන එක තමයි මගේ අදහස. මම හිතන්නේ ස්ටැන්ලි පීරිස් කියන්නේ හොඳ කලා නිර්මාණයක් නිර්මාණය කළා සෞර්ධ්‍යයට විඳින්න සලස්වනවා වගේම තමන් විසින්ම හොඳට විඳ කෙනෙක්. ඒ නිසා තමයි මේ ඇතැම් පද සංකල්පන හොඳින්ම අවබෝධ කරගෙන ඒවට අවශ්‍ය කරන නියම තනුව යෙදුවේ. ප්‍රේමකීර්තිගේ වචන ටික නිරංජලා සරෝජිනියගේ හඬින් ඇහෙනකොට ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයේ කියලා ඇත්තටම මේ සංගීතය අහගෙන ඉන්නකොට අපිට හිතෙනවා දුවගෙන ගිහිල්ලා හම්බෙන්න. අනුරාධා සූදානම් මේ මතක සටහන් එකතු කරන්න. අනුරාධා නන්දසිරි. Thank you.
තරු අරුන්දතිය ස්ටැන්ලි පීරිස් පිළිබඳ අපි මේ කතා කරන වෙලාව. ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස් ඒ යුගයේ රූපවාහිනී යටින් දිස්වෙන ITN එකේ යටින් දිස්වෙන එව නැත්නම් කොහරි තැනක ප්‍රසංගයක් පැවතුණොත් ඒ ප්‍රසංගයේ වාද්‍ය මෙහෙවන වෙනත් විදේශ රටවල පැවති ප්‍රසංග පිළිබඳ සටහන් තමනකට ආපස්සට අපිට අහන්න ලැබෙන ප්‍රකට නාමයක් තමයි ස්ටැන්ලි පීරිස් ප්‍රමුඛ ෆෝචූන්ස්. මං කැමති ෆෝචූන්ස් ගැන කතා කරන්න ඔහුගේ නිර්මාණයක් විදිහට. ඇත්තටම මං හිතන්නේ සූරේ මේ ඔහු පටන් අරගෙන තියෙන්නේ මිල්ටන් පීරිස් නේද? එයා තමයි ඉස්සෙල්ලාම මේ බෑන්ඩ් එක ෆෝම් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ස්ටැන්ලි පීරිස්ගේ මල්ලි. දුකයි කියලා. ඉතින් ඇත්තටම මේ මිල්ටන් පීරිස් එතකොට සීනා සමත් තමයි ඩ්‍රම්ස් ප්ලේ කරුවේ. එතකොට බෙනඩික් ලෝපෙස් තමයි බේස් ප්ලේ කරුවේ. එතකොට තව හිටියා ටෝනි මොහොමඩ් කියලා, එයා දැන් කැනඩාවල පදිංචිලා ඉන්නේ. සහ සැක්සෆෝනින් තව හිටියා මැතිව් කෝල්ටන්. සරත් වික්‍රමත් හිටියා. බිල්මෙතලා ඉන්නේ හිටියේ. තව කවුද? අය ඕගන් ගෙවි. ක්ලෝඩ් ෆනේඩ්. නෑ නෑ නෑ. බිල්මෙතලා ඉඳන් ආ. ඔව් වික්‍රමනේ. නෑ නෑ. ඔව් තව. එතකොට මෙයා කවුද? පද්මසිරි පැස්කෝ. පද්මසිරි ප්‍රූපරත්න. ඔව් පද්ම කීර්ති ගයිය. එයා තමයි මට කලින් ලීඩ් ප්ලේ කරුවේ. තව මැතිව් ජෝසප් කියලා හිටියා. තවත් සැක්ස මොකද සැක්ස ප්‍රෝන් තුනක් ප්ලේ කරුවා. ડોક્ટર වික්‍රමසූරි කියලා එක්කෙනෙක් හිටියා. දැන් මේ මේ ගෲප් එක එක කාලෙකදී නුවර 1960 ගණන් වල මේ පින්තූර නෙවෙයි. ඔව් මේ පින්තූර පොඩ්ඩක් මම මෙතන ගත්තේ මේ ඉන්න ඔක්කොමත් එක්ක මෙතන කතා කරලා. පස්සේ වෙන්න මේ පින්තූර. නැත්තම් මේ අතීතය අපි කතා කරනවා. දැන් ඒ කාලෙදී මේ මේ ඇත්තටම මේ මේක වෙස්ටර්න් බෑන්ඩ් එකක්. මේගොල්ලෝ ප්ලේ කරේ මේ හුඟක් බ්‍රාස් බෑන්ඩ් එකක්. ඒ කියන්නේ සැක්සෆෝන් තුනක්ම තිබුණා. ස්ටැන්ලි පීරිස් ඇතුළේ ස්ටැන්ලිය ඔව් ස්ටැන්ලි සැන්ලේ ප්ලේ සැක්ස් නේ සැන්ලේ මැතිව් කෝල්ටන් ડોક્ટર වික්‍රමසූරිය ඒගොල්ලෝ තමයි ප්ලේ කරේ. ඉතින් ගොඩක් ඔය මේ මේ උඩරට පළාත්වල මේ ඔය වතුවල ඉන්න වතු අධිකාරින්ගේ ඒ ක්ලබ්ස් වල තියෙනවා ඩිනර් ඩාන්සස්. ඉතින් ඒ ඩාන්සස් වල හරියට මේ මේ සංගීත කණ්ඩායම වාදනය කරන්න ගියා. ඉතින් වෙස්ටර්න් බෑන්ඩ් එක හැටියට තමයි මේගොල්ලෝ වැඩ කටයුතු කරේ. ඔය ප්‍රිය සාද වලට අර මේ ඔය ප්‍රසංග වේදිකා එච්චර දියුණු තත්ත්වයක තිබුණේ නැහැ. පසුව තමයි මේ මේ ෆෝචූන්ස් මේ නැවත බිහි වෙච්ච. ඒ කියන්නේ යම් කිසි කාලයකදී සංගීත කණ්ඩායමේ ওই ගැලැක්සීස් කණ්ඩායම එනකොට 76 ගැලැක්සීස් කණ්ඩායම හැදෙනකොට ෆෝචූන්ස් කණ්ඩායම යම් කිසි ප්‍රමාණයකින් පොඩ්ඩක් අඩපණ වෙලා තිබුණා. හැබැයි කණ්ඩායම පවත්වාගෙන ආවා. ඉතින් නැවත වාරයක් අපි 82 තමයි නැවත පටන් ගත්තේ. ඔව් නැවත පටන් ගත්තේ කියන්නේ මම ගාමිණී පෙරේරා, එතකොට රංජිත් සිල්වා, රංජිත් පෙරේරා හිටියේ. එතකොට රංජිත් පෙරේරා අපේ සැක්සෆෝන් වාදක ආත්මය. එතකොට අපේ මනෝජ් පීරිස් අර පැත්තේ හිටියා. දැන් ඔන්න මේ මේක වෙන්නන්න පුළුවන්. දැන් මේ මේ ඡායාරූපෙ ඉන්නවා හිටපොරස් ගේ හිටියා. ඔව්. මේ අතීත සමාජිකයෝ ටික සේරම දෙනා. නේද? ඊට මේක ගැන සටහනක් එකතු කළා නම් මම හිතන්නේ ඒකත් වටිනවා. මොකද ඇතම් සමාජිකයින් අද ජීවතුන් අතර නැහැ. නේද? මේකේ මේ පැත්තේ ඉන්න මිල්ටන් පීරිස්, රංජිත් අපේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඔව්. එතුමත් අපාතර නැහැ. ඒතකොට මගේ අයියා පද්මසිරි. ඊට පස්සේ මේකයිලා මගේ මේ කීර්තිගී ප්‍රසංගයක් දවසේ ගත්ත පින්තූර එක එක අර මැද කෝට් එකක් එහෙම රතු පාට මම දාගෙන ඉන්නේ. මේ ඇපැත්තේ කවුද? ලෝරන්ස් නේද ඉන්නේ? ඔව් ලෝරන්ස් ඉන්නවා. අර අමුතු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ මනෝජ්. මනෝජ් ඔව් මනෝජ්. මනෝජ් තමයි තබ්ල වාදක. ඊට පස්සේ මට හරියට පේන්නේ ආදි වශයෙන් රංජිත් පෙරේරා. ඊට පස්සේ මහින්ද නේ? ඔව් මහින්ද. හොඳයි මහින්ද රංජිත් පෙරේරා. ඊට පස්සේ ස්ටැන්ලි පීරිස් ෆෝචූන් සංගීත කණ්ඩායම ප්‍රාසංගිකරණයේදී තමන්ගේ තිබෙන වපසරිය පුළුල් කරනා වගේම ලංකාවේ මේ ගීත පටිගත කිරීමේ කලාව වෙනස් මගකට අරන් ගිය චරිතයක් තමයි ස්ටැන්ලි පීරිස් කියන්නේ. අපි ඒ ගැන කතා කරමු. දැන් ප්‍රේම කීර්ති ලියු, ටී එම් ජයරත්න කලින් ගායනා කරන ලද, ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරන ලද සිතින් මා නොසලී ඉදිද්දී කඳුළුණු බැවිදින් කියන ගීතය රසවිඳ. මේ ගීතය ඇතුලේ වචනවලට දෙන පණ මොනතරම් අපූර්වද සංගීතේ. Do let me be with you.
ඒ රස අර නොටේෂන් කොලේකට අරගෙන නේද කවුරුත් නොදන්න තැනක ඒක මුලින්ම නිර්මාණය කරලා පටිගත කිරීමේ ඒ ශබ්දාගාරයට අරගෙන ඉන්නේ ස්ටැන්ලි පීරිස්. ස්ටැන්ලි පීරිස් කියන රසවතා ගැන අපි කතා කරන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මොකද ඔහු නිර්මාණය කරන ගී අපි රස විඳිනවා තමයි. හැබැයි නිර්මාණය කරන ගී රස විඳින්න පුළුවන් දේවල් නිර්මාණය කරන මිනිස්යාගේ රස විඳිනේ ගැන අපිට වැඩි හොඳට දන්නේ ගෙදර හුදුවිය. ආනික මම කැමති තාත්තගේ රස විඳීම ගැන කතා කරන්න. තාත්ති හැම කෙනෙක්ගේම මේ සංගීතය අහනවා. ඒ කියන්නේ හින්දිද හැම ලැටින් ඕ හැම මං හිතන්නේ තාත්තිට එක එක විදිහේ සින්දු හදන්න මේක හම්බුනේත් ඒ අහන සින්දු අනිත් එක තාත්ති හැම කෙනෙක්ගේම කවදාකවත් සංගීත මොනහත් පහත් කළා කතා කරපු කෙනෙක් නෙමෙයි හැම දෙයක්ම හැම මිනිස්සෙක්ම අගයපු කෙනෙක් මහින්ද අයියා ඔව් ඒකට මේ ඇඩ් කරන්න කැමති එක දවසක් අපි කොළඹින් ඉඳලා එනවා තාත්ති අපි මායිදි කාර් එකේ තාත්ති සරත් කොතලාවල හම්බෙන්න තොරණායකට ගිහිල්ලා ගියාම ඉතින් තාත්තිට මේ ඒ කරපු මේවල CDs ගොඩක් දෙනවා කැසට්ස් ගොඩක් දෙනවා. එතකොට මේ තාත්ති අර නංගි කිව්වා වගේ අනිත් අයව උසස් කරලා කතා කරන්න තියෙන හොඳම දේ තමයි එදා තිබ්බා නිකන් ලස්සන කව එකක් රතු පාට වගේ කොල්ලු දෙන්නෙක් ඉන්නවා ඉස්සරහා මේ වසන්තේ කියලා ගහලා කැසට් එක. ඉතින් තාත්ති ප්ලේ කරා මේකේ. එතකොට යනවා සින්දු යනවා අපිත් ඉතින් අහගෙන ඉන්නවා. එතකොට තාත්ති කිව්වා මේ කොල්ල දෙන්න දවසක ලෝකේ ජය ගනී කියලා. එයා තමයි මේ
භාතිය සහ සන්තෝෂ. එදා තාත්ති ඒ කොල්ල දෙන්න පොඩි දෙන්නෙක්. තාත්ති එදා කිව්වා මේ දෙන්න ලෝකේ ජය ගනී කියලා. අපිත් හිතුවේ නැහැ කවදාවත්. ඒ වගේ තමයි තාත්ති හැම වෙලාවෙම හැම කෙනෙක්වම පහත් කරලා තිබ්බේ නැහැ, උසස් කරලාමයි තිබ්බේ. ඔයගේ ගොඩක් දේවල් තිබ්බා. නිර්මාණ මම ස්ටුඩියෝ වල ගොඩක් ඉඳලා තියෙනවා. නිර්මාණ හරියට රස විඳිනවා. කාගේද කියලා ඒව හරියට රස විඳලා තියෙනවා. ඉතින් මේක හොඳම උදාහරණයක්. එදා තාත්ති කිව්වා අද සන්තෝෂ් ඉන්නේ මේ ඒ දෙන්න ඉන්න තැනත් එක්ක බැලුවාම එදා තාත්ති කිව්වේ මේ දෙන්න ජය ගනී කියලා. 70 දශකයේ මුල් කාලේ ඉඳලම ගීත පටිගත කිරීමේ අවස්ථාවන් වලට මේ කණ්ඩායම සහභාගී වෙනවා. මහින්ද බණ්ඩාර සමගින් මේ ඉන්න හැම සමාජිකයෙක්ම ඒ කටයුත්තට අඩු නැතුව සහයෝගය දැක්වුවා. ඒ යුගයේ තිබුණු EPS සහ LPS වෙනුවෙන් විශේෂයෙන්ම සූර්ය රෙකෝඩ් එක, ජෙම් ටෝන්, නිව් සවුන්ඩ්ස්, සරස්වති, ලෝටස්, ෂාන් වගේ ලේබල්ස් වලට එකතු වෙච්ච මේ හැම නිර්මාණයකටම ෆෝචුන්ස් ඇතුළුව පටිගත කිරීම වෙනුවෙන් එකතු වුණු තව ශිල්පීන් ගොන්නක් එකට එකතු වුණා. හැබැයි මේ හැම නිර්මාණයක් ඇතුළෙම මොකද්ද අලුත් බවක් තිබ්බා. මට මහින්ද අයගාවට එන්න ඕන උනේ මම දන්නා තරමින් ස්ටැන්ලි පීරිස් කියන්නේ මේ පැරණි ගීතවලට ඉතාම ආදරය කරපු කෙනෙක්. ඔහු මේ ගීතවලට එක්තරා වකවානුවකදී අලුත් හැඩයක් දෙනවා. ඒ හැඩය කවදාකවත් අර පැරණි ගීතේ නොමරුපු හැඩයක්. ඒ නිර්මාණාත්මක පසුබිමේ අර ජොනෙත් ශබ්දාගාරයේ ගත කරපු උදේ ඉඳන් රැ වෙනකන් සත්ති ගණන් ගත කරපු කාලය ගැන මම කැමති මෙනෙහි කරනවා නම්. ඔව් ඒ මං හිතන්නේ සූර්යෝ කියන්නේ අපි පටන් ගත්තනේ අර පැරණි ගීතේ අලුතෙන් නිර්මාණය කරන්න. ඉතින් ඒකෙදී අපිට ඉස්සෙල්ලාම හම්බුනේ මොහිදින් බේක් මාස්ටර්ගේ ගීත තමයි ඇත්තටම කියන්නේ ඒතර තමයි කැසට් තාක්ෂණයේ ලංකාවට ආපු අලුතම. ඉතින් ඔව් තරංග ලේබලෙන් විජේරාමනායක තමයි ඒක කරමු කියලා පටන් ගත්තේ. ඉතින් ඒක ඇත්තටම හරිම බාර දුර කටයුත්තක්. ඒ කියන්නේ මේ අපි එතකොට අපි අපි තනි කරම මේ කියන්නේ බටහිර වාද්‍ය භාණ්ඩනේ. ඉතින් මේ ගිටාර් තුනකේ කීබෝඩ් එකේ හැබැයි ස්ටැන්ලි ඒක කාටවත් හානියක් නොවන විදිහට රෙකෝඩියන් එකකුත් යොදාගෙන බටන අලාවකුත් යොදාගෙන අපි ඒ සද්දේ මේ ඇත්තටම අලුත් විදිහට මිනිසුන්ට අලුතෙන් අහන්න ආස වෙන විදිහට ඒක හරි නිර්මාණය කරා. එතෙන්දී අපි අපේ පැත්තෙන් එතකොට මේ ඕකට අලුතෙන් අපි කියන්නේ සෝර පද්ධති කියන්නේ පරණ සින්දු වලට ඒවා ටිකක් අලුතෙන් අපි යොදපුවාම ඒක වෙනම මේ රසයක් ආවයි සින්දු වලින්. ඉතින් ඒකෙන් තාර හරියටම ඒ සින්දු හරියටම එළියට උලුප් වෙලා ආවා ඒ සින්දු ටික. ඒතර අපිත් ආසයි මොකද අපිත් පොඩි කාලේ අහලා තිබ්බ සින්දු. ඉතින් අනික ස්ටැන්ලි කවදාවත් ඒ සින්දුවට අදාළ නැති දේවල් කරන්න දුන්නේම නැහැ. මේකේ සින්දුව මරන්න නැතුව මේක ලස්සන්ට කෙරෙන්න ඕනේ කියලා. ඉතින් සමහර ඒව අපි දන්නවනේ සූර්ය ඒ දවස්වල අර සමහර චිත්‍රපට ගීත තිබ්බා ඒ වගේ ඉන්ටර්ලූඩ් ඉන්ටරැක්ෂන්ස් හරි දිගයි. හැබැයි ඒකට ස්ටැන්ලි අලුතෙන් නිර්මාණය කෙරුවා. මේ ඔය කෝටු කෑලි සොයාලා එහෙම ටිකක් ඔයාලට මතක ඇති. ඒවැ හරි ලස්සනයි. ඉතින් ඇත්තටම ඒවැ දායකත්වය දැන් අපේ හේමපාල මේ මහත්තයා වගේ කෙනෙක්ගෙන් ඒකට ගන්න පුළුවන් උපරිම දායකත්වය ගත්තා මේ කියන්නේ ෆ්ලූට් එකෙන්. ඒ වගේ ක්ලෝඩ් ෆර්නෑන්ඩෝ අමතක කරන්න හොඳ නැති කෙනෙක්. එයා තමයි මේකට අමුතුම මේ කියන්නේ සුවර පද්ධති එහෙම වෙනස් කරලා ඒ වගේ වෙනම මේ අපිට වෙනම සින්දුවට වෙනම කලා එකක් කරන් දුන්නේ එයා තමයි. අද 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 ඇත්තටම FM මාධ්‍ය ඔස්සේ මේ ගීත පවතිනවා නම් ස්ටැන්ලි පීරිස් ඒ කරපු නව නිර්මාණය නිසා තමයි මේ පැවැත්ම අද රැඳිලා තියෙන්නේ. විශේෂ දෙයක් තියෙනවා මේ ඒ දවස්වල තාක්ෂණයේ තිබුණේ මේ මොනෝ රෙකෝඩින්. මොනෝ තාක්ෂණය. දැන් අද තමයි මේ ස්ටීරියෝ ඇවිල්ලා තව තවත් ගොඩක් දියුණු මට්ටමට ඇවිල්ලා. නමුත් ඒ කාලේ තිබුණු ඒ රස තාමත් එහෙමම තියෙනවා. මොනෝ රෙකෝඩින් වල. තාමත් දැම්මේ තියෙන තාක්ෂණයට ආලකටවත් එන්න බෑ ඒ කාලේ තිබුණේ ඒක. ඒ තරම් සුරේ ලයිව් ඒ කියන්නේ අපි එකට ප්ලේ කරන්න ඕනේ. මනෝජ් එහෙම දන්නවා. ඒ කියන්නේ එකට ප්ලේ කරන්න ඕනේ. මේ දැන් වගේ අර ඩබින් වැරදුනා මේක ඇල්ලේ එහෙම නෑ. එකට ප්ලේ කරන සහ අපි හොඳට මතකයි මොහොදි බෙක් මාස්ටර් මෙහෙම හිටගෙන මේ මයික් එකේ අපිත් එක්කම සිං කෙරුවේ එකට. වැරදුනොත් කාට හරි වැරදුනොත් කරන්න දෙයක් නෑ. ආපහු මුලින්ම කරන්න. ඉතින් අපි ඒ තත්ත්වෙ හිටියයි දා ඉතින් අර අවම පහසුකම් ඇතුළේ මේ පටිගත කිරීම සිදු කරපු ඉස්සර ජොනෙත් ශබ්දාගාරයේම නේ ඩොනල්ඩ් ඩයිවන් මේ වගේ වෙලාවක අපි මතක් කරමු. ඔව්. මොවින් රොඩ්රිගු. එයා ඒ උදවිය. හොඳයි. මේ ගීත ලයිස්තුවේ අපි මේ ළඟට කැඳවන්න සූදානම් වෙන ශිල්පියා එක්තරා පැත්තකින් මේ ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවාගේ තියෙන උනන්දුව මත තබ්ලා වාද්‍ය ශිල්පියෙක් විදිහට තමන්ගේ ගමනේ සාක්ෂාත් කරන ලද සටහන් එකතු කරපු ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි. තමන්ට උචිත හඬක් හරි අපූර්ව හඬක් තියෙනවා කියලා කට ඇරලා කියලාඹ සින්දු කියපන් කියන තැනට යොමු කරපු කලාකරුවෙක්. ඒ නිසායි අපි රෝහණ බෝගුණ කලා ශිල්පියාට මේ අතීත සැමරුම මේ මොහොතේ සිහි ගන්වන්නට ඇරයුම් කරන්නේ. One, two, three, four.
හැමෝගෙම උණුසුම් සුබ පැතුම් අපි එකතු කරන වෙලාව මොකද මේ මේ සැක්සෆෝන් වාදනය කළේ ගීත්මා කරුණාතිලක. එතකොට ගීත්මා කියන්නේ
ස්ටැන්ලි පීරිස්ගේ ආදරණීය මිනිබිරිය. මේ මිනිබිරියට ලැබිච්ච දායාදයක් තමයි තමන්ගේ සීයාගෙන් මේ සැක්සෆෝනේ නේද? මේ 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 පින්තූරය ගැන මම කැමති අත්තම්මගෙන්ම විස්තර අහනවා නම් කියන්න. කියන්නේ පොඩි කාලේ එයාව නින්දට දාන්නේ ওই සැක්සෆෝන් වාදනය කළා. සැක්සෆෝනේ වාදනය කරාම එයා හැමම නිදා ගන්නවා. මේ දකින්නේ ඡායාරූපේ. මේ දියණියගේ මේ දියණියට ඊට පස්සේ මේ තාත්ත මේ සීයාගේ සැක්සෆෝනේ තැග්ගක් විදිහට ලැබෙනවා. එතකොට එය ඇගේ සැක්සෆෝනේ උඩ මේ කවරේ උඩ කෙරවල මේ ඡායාරූපය අලවලා තියෙනවා. දියණිය ගැන මම කැමති මාමලගේ නේද නැන්දලගේ මුචි අම්මලගේ කතන්දර අහන්න. ඇත්ත වශයෙන්ම ගීත්මා අද ඉන්නේ ලංකාවේ නෙවෙයි. අද අබුඩාබි රටේ තමයි ඉන්නේ මේ මගේ මස්සිනා වැඩ කරන්නේ ඒ රටේ. ඉතින් මම හිතනවා අම්මි කියවපු දේ මම ඇඩ් කරන්න කැමතියි. ඒ කියන්නේ පොඩි කාලේ දරුවෙක්ට නිදියන්න හරි ඒ වාදනයක් මෙයා වෙද්දි මම හිතන්නේ අපේ පවුලේ මම ඇතුළු මගේ අයියා සහ සහෝදරියන් තුන්දෙනා මේ භාණ්ඩය තාත්තිට තිබ්බට කවුරුත් වාදනය කරේ නැහැ. මම හිතන්නේ ඒක අපිට නොලැබිලා ඇති. ඒ වුණාට එදා වාදනය කරා ගීත්මට තාත්ති. මම හිතන්නේ තාත්තිට තේරෙන්නේ නැති ගීත්ම මේ මගේ වාදන භාණ්ඩේ කවදාරි ගණී කියලා මට හිතෙනවා. ඉතින් අද මං හරිම සතුටුයි ගීත්ම දුව තාත්තිගේ අඩිපාරේ යන්න පටන් අරගෙන තියෙනවා. ලොකු ගමනක් තියෙනවා. ඇත්තටම අද මෙහෙම වාදනය කරද්දී මගේ ඇස්වලට කඳුළු වෙනවා. මේ මගේ තාත්තිගේ නම අරගෙන යන්න මගේ ළඟින් කවුරු හරි ඉන්නවා කියලා. ඒ වගේම ගීත්මට ආරාධනා කරනවා රට ඉන්නේ නැතුව ලංකාවට ඇවිල්ලා මේක වාදනය කරලා මේක ඉදිරියට ගෙනියන්න කියලා. චානික ඔබේ අක්කගේ දුවනේ. මගේ දුව ඇත්තටම. ඔයාගේ දුවනේ. මගේ දුව. ඔයාගේ දුව. එතකොට දැන් මේ තාත්තගේ තියෙන නිර්මාණ සියල්ල ගෙදර සංරක්ෂණය වෙනවා මේ සැක්සෆෝනේ වගේම. ඔව් ඇත්තටම තාත්තිට මේ ඇත්තටම කැසට් පුස්තකාලයක් ලයිබ්‍රරි එකක් තාත්ති ඉස්සර ඉඳලා يعني තාත්තිගේ මුල කැසට් එකේ ඉඳලම අන්තිම කැසට් එක දක්වාම එයා ඒක පොතක සටහන් කරලා ඒක ඇත්තට මම නෙමෙයි බලාගත්තේ මගේ අක්කා. තාමත් එයා ඒ කැසට් සුරක්ෂිතව තියාගන්නවා. මම තාත්තට තරහ යනවා නම් දැකලා තියෙන්නේ සමහර හිටපු ගමන් එයා ඒ කැසට් චෙක් කරනවා. ඒවා එකක් හරි අඩු වෙලා තිබ්බොත් අපි මුළු හොඳටම බැලුම් අහනවා. එදාට තමයි අපි දකින්නේ තාත්ති තරහ යන දේ. කියන්නේ ආ ඉච්චර ආදරෙන් ඒ දේවල් රැකගත්තා. මේ ඒක තමයි යට තරහ යන අවස්ථාව. හැම කැසට් එකේම ඉංග්‍රීසි එකක් නම් E01 කියලා තියෙනවා. ටැමිල් නම් T කියලා හැම එකෙම පැත්තක මෙහෙම සටහනක් තියෙනවා. සටහනක් තියෙනවා. අර ඒක අර ස්ටිකර් කරන මේ මැෂින් එකක් තිබ්බා. ඒක හැම එකෙම තියෙනවා සටහන් කරලා. කොච්චර වටිනවද මේ කතාව නේද? මයින්දයා දැන් මම අහලා තියෙන විදිහට ස්ටැන්ලි පීරිස් තමයි ලංකාවේ ගී අනුවාදනයක් සැක්සෆෝනෙන් පළමුවරට පටිගත කරන තැනැත්තා. ඔහුගේ මේ සැක්සෆෝන් අනුවාදන පිළිබඳ සටහනක් ඔබෙන් අවශ්‍යයි. ඇත්තම මං හිතන සූර්ය ඔක පටන් ගත්තේ ඉස්සෙල්ලාම ශ්‍රී ලංකා ගුවන් විදුලි. ඒකේ මමත් එතකොට ඇහුවා පොඩි කාලේ. මං හිතන්නේ ඕකට මේ GSP රාණි මහත්මිය තමයි ආරාධනා කෙරුවේ. මේ වාදන ඒ දවසල වාදන හරි අඩුයි මං හිතන්නේ ලංකාවේ තිබ්බා. ඉතින් ඕකට මුළු ෆෝචුන්ස් බෑන්ඩ් එක එතකොට මං හිතන්නේ කීර්තිගේ අයියා තමයි ලීඩ් ප්ලේ කරේ පද්මසිරි රූපරත්න. එතකොට සරත් වික්‍රමත් ආව මං හිතන්නේ ඕගන් වගේ වාදනය කරන්න මුළු දැන් ඉස්සර ගුවන්විදුලි සංස්ථාවේ අර දැන් පැය ඉවර වෙනකොට අන්තිම කොටසට ඒ කියන්නේ පැය සම්පූර්ණ වෙන්න පොඩි ගැප් එකක් තියෙනවා. ඒකට ෆිලර් එකක් අපි කියන්නේ. ඔව් ඒ වගේ වාදන අවශ්‍ය වෙලා තිබුණා ඒ කාලේ. ඒක නිසා තමයි මේ ආරාධනාව ලැබුණේ නේ. ඉතින් වාඩත් ඇහිලා ඇති ලස්සන සින්දු ටිකක් තිබ්බා. කප්සුව නන්දක්කයි කප්සුව ආස්කල්. එතකොට කුණ්ඩුමනි මාපාවීයයි කියලා. එතකොට වික්ට්‍රයියාගේ තිබ්බා නලවා ඉසරලව නලවා කියලා. ඒක ඒ ඔක්කොම ඒ දවස්වල ඉන්ස්ට්‍රුමෙන්ටල් කරපුවා. ඉතින් ඒවා මෑත කාලයක් වගේ එක කාලයක් ඇහුණව දිගටම. එයා තමයි ඇත්තටම ඕකෙන් තමයි ෆෝචුන්ස් කියන මේ නම ඇත්තටම ආවේ කඳුරට මෙහෙම බෑන්ඩයක් ඉන්න ඒගොල්ලෝ කියලා. ඊට පස්සේ තමයි මං හිතන්නේ මිස්ටර් වික්‍රමසූරිය ඔක අහලා අර සූර්ය ෂෝ එක එහෙම බාර දුන්නේ
ඒකෙන් පස්සේ තමයි අර ඒකෙන් තමයි ඇත්තටම ගොඩක් අපි කොළඹ මේ කොළඹ කට්ටියත් එක්ක මේ ගොඩක් ඒ කියන්නේ ෆෝචුන්ස් කියලා මෙහෙම කණ්ඩායමක් ඉන්නවා කියලා. ඒතර කොළඹ තිබ්බ හොඳ ලොකු බෑන්ඩ්ස් තිබ්බා. ඉතින් මේ දැනගත්තේ ඒකෙන් පස්සේ තමයි. කතන්දර බොහොමයි. මේ හැම කතාවක්ම එකිනෙක ලෙහන්න අපි බලාපොරොත්තු වෙනවා. සුජාත අත්තනායක වෙනුවෙන් ස්ටැන්ලි පීරිස් කලාකරුවන් නිර්මාණය කරපු ගීත ප්‍රමාණය බොහොමයි. ඒ අතරින් අපි අද හවසටම කියන ගීතය තෝරාගෙන තිබෙනවා මීළඟට ගායනා කරන්න. ස්ටැන්ලි පීරිස් සංගීතවත් කරපු ගීයක් කේඩිකේ ධර්මවර්ධන. කේඩිකේ අයියා ස්ටැන්ලිට ගොඩාක් උදව් කරපු චරිතයක් නේ. මේ ගුවන්විදුලි හිටියනේ. ඉතින් ගොඩක් හුඟක් මොකද එයත් මම හිතන්නේ කේඩිකේ නුවර. නුවරනේ. ඉතින් මේ ගොඩක් උදව් කෙරුවා මේ ස්ටැන්ලිගේ නිර්මාණ වලට සහ ඔය අනික් එයාගේ කලා කටයුතු හැම දෙයකටම ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි කේඩිකේ ධර්මවර්ධන මහත්මයා. චානික අපි ගායනා කරමු. නිර්මාණයක් එක්කම මේ ස්ටැන්ලි පීරිස් කියන කලාකරුවාගේ තිබෙන දක්ෂතා අපි තවදුරටත් කතා කළ යුතුයි. දැන් මේ 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 කතාබහේ අපි යෙදුනේ ඔහුගේ සංගීතමය ආකෘතීන් පිළිබඳව. හැබැයි ෆෝචුන් සංගීත කණ්ඩායම ඇතුළේ ස්ටැන්ලි පීරිස් කියන්නේ දක්ෂ ගායන ශිල්පියෙක්. ස්ටැන්ලි පීරිස් කියන ගායකයා ගැන කීර්ති අපි කතා කළ යුතුයි. අනිවාර්යයෙන්ම ඒක එළියට ආපු නැති ලොකු රහසක් සහ අඩුපාඩුවක් හැටියට තමයි දකින්නේ. මේ එතුමාට තියෙන ඉතාමත් මිහිරි කටහඬක්. කතා කරනටත් මිහිරි, සින්දු කියනටත් මිහිරි. අපි නම් කතා කරනට මිහිරි නෑනේ. එතුමා කතා කරනටත් මිහිරි. එතුමා ගායනා කරා මට මතක අපි මම පුංචි කාලේ ෆෝචුන් සංගීත කණ්ඩායම ඔය ප්‍රියසාද වලට එකතු වෙන අවස්ථාවේදී ගීත දෙකක් එතුමා ගායනා කළා. එකක් තමයි රන්තරු පායන කියන ගීතේ, අනිත් එක තමයි හවසට පාය කියන ගීතේ. ඉතින් අපි පොඩි බලාගෙන ඉන්නවා මෙහෙම නිකන් මේ තුෂ්ටිම් භූත වෙලා මේ මේ මෙච්චර ලස්සන කටහඬකින් මෙච්චර ලස්සනට ගායනා කරන්නේ කොහොමද කියලා. ඉතින්
අපි මේ පුංචි කාලේ අපි මේ ගම්මේ গিitar වාදනයේට නැඹුරු වුණාම මේ গিitarය එක ගායනා කරන එක ගීත දෙකක් තමයි මේ රන්තරු පායනත් හවසට පායකන ගීත දෙක. ඉතින් මේ ඒ ස්ටැන්ලිය ගායනා කරනව දැකලා ආසයි දෙල තමයි අපි ගායනා කරේ. ඉතින් අර මගේ වාසනාවට මම දන්නේ මට ඒ මගේ මුල් කැසට් පැටේට ඒ ගීතේ ගායනා කරන්න එක මම ස්ටැන්ලියගෙන් ඉල්ලුවම ස්ටැන්ලිය බොහොම සතුටින් කිව්වා ඕක කීර්ති ගන්න කියලා ලස්සනට මේක ඉන්ටර්ලූඩ් එකක් දාලා මහින්දලා කට්ටිය එකතු වෙලා ඒ සින්දුව මට දුන්නා. ඒ වගේම හවසට පායකන ගීතේ ග්‍රේෂන් ආනන්ද ඉල්ලගත්තා. හැබැයි හවසට පාය ගීතේ ස්ටැන්ලිය ගායනා කරපු එකක් තියෙනවා. එතුමා ගායනා කරා ඒ ගීතේ රන්තරු පාය නම් මම කිව්වේ නෑ නේ. ස්ටැන්ලිය කිව්වේ නෑ. මේ විශ්වාස කරනවද? අපිට පුළුවන් පෙන්නන්න. රන්තරු පාය නේද? හවසට පාය. බලන්න. කරන්න පැති බොහොමයි. තාමත් අපි ඉන්නේ ස්ටැන්ලි පීරිස්ගේ නිර්මාණත් එක්ක සැක්සෝෆෝනයත් අරගෙන කොළඹ ඇවිල්ලා පටිගත කිරීමේ මැදිරිවල ගත කරපු කාලය පිළිබඳ සිහි ගන්නමින්. මහින්ද බණ්ඩාර, දැන් පටිගත කිරීමේ තාක්ෂණය එක්තරා විදිහක ක්ෂණිකව දියුණු වෙච්ච යුගයක තමයි මේ ස්ටැන්ලි පීරිස් කලාකරුවා පටිගත කිරීම වලට එකතු වෙන්නේ. ගාගේ ස්ටීරියෝ නාද රටා එකතු වෙනවා, මොනෝ නාද රටා වෙන්නේ එහාට ගිහලා කැසට් පාටි සංගත් ඇටි වලට ගීත නිර්මාණය වෙනවා. මෙන්න මේ තාක්ෂණික විප්ලවය ඇතුලේ ස්ටැන්ලි පීරිස් කොහොමද නොසෙල්ලි හිටියේ? ඌට මොකක්ද මේ පිළිබඳව තිබ්බ ඥාණය? කොහොමද මේක ප්‍රයෝගී කරගත්තේ? මම හිතන්නේ මේ සුරේ දැන් මේ ඒ කියන්නේ එයා ඇත්තටම තාක්ෂණීය පැත්තට ගොඩාක්ම මේ නැඹුරුන්නේ නැහැ. නමුත් අර එයාට මේ කියන්නේ තේරුණා මේක ඩිජිටල් වලට මේක අපි කන්වර්ට් වෙනකොට කියන්නේ අපි හරි මේ මොකද ඩිජිටල් වලදී අපිට එක වැරද්දක්වත් කරන්න බෑ. ඒක හැම දෙයක්ම තේරෙනවා. හැම දෙයක්ම කියන්නේ ඉන් ඩීටේල්ස් ඕ හැම දෙයක්ම මේ රෙකෝඩ් වෙනවා. ඉතින් එතකොට අපි හුඟා පරිස්සම් වුණා මේ කියන්නේ සෝරයක්වත් වරද්දක් නැති වෙන්න වාදනය කරන්න. ඉතින් ඒකෙදි තවත් අපිට ලේසි වුණා මේ එහෙම වැරදුනොත් ආපහු අර ට්‍රැක් සිස්ටම් එක ආපුවාම ඇත්තටම ඉස්සෙල්ලාවේ මේ 4 ට්‍රැක්ස් කියලා වගේ ආවේ. ට්‍රැක්ස් 4 රෙකෝඩ් එකක් ආවේ. ඉතින් ඒවට අපි මේ හරියට ඉන්ස්ට්‍රුමන්ට් එක බෙදාගෙන ඉතින් ඒවා එතෙන්දී මම හිතන්නේ මේ අපේ මේ බෙන්ස් මහත්තයාම අපේ මොවින් බෙන්ස් සහ දයනන්ද පෙරේරා ඉතින් ඒගොල්ලෝ තමයි ඕවා ඒතකොට ඔගී රණවීර ඒගොල්ලෝ තමයි ඕවා පටන් ගත්තේ ඒ කාලේ. ඉතින් මේ අපි එතකොට මේ ඒකට ඇත්තටම සැනල ඇගුවා. දැන් මේ මේකෙදී හරි ලස්සන සද්දක් එනවා. අපි ඒකට ඒ හින්දා අපි හොඳට මේක අපි මේ අර කියන්නේ ඉස්සර ටිකක් ඔය එච්චර අපි කියන්නේ ඕකට අපි වැඩි නීට් නෑ. ඔය නිකම් ගහගෙන යනවා එක සද්දෙනේ ඔක්කොම එකට ඇහෙනවා. නමුත් අත්තිනින් පස්සේ අපි ගොඩක් ඒක පරිස්සම් වුණා. මේ ඔක්කොම ඒතකොට ඊට පස්සේ තමයි අපි අර කෝඩ්ස් එහෙම කියන එක සෝර බ්ලාස්ටර් හරිය ලියලා බේස් එක ප්ලේ කරන එකම රිද්ම් එක ප්ලේ කරන්නත් ඒ කීබෝඩ් එක ප්ලේ කරන්නත් ඒ සිස්ටම් එකකුත් හදාගත්තේ ඔය ඕයෙන් පස්සේ තමයි ගොඩක් වුණාට. ඇත්තටම සංගීත කර්මාන්තය සහ ස්ටැන්ලි පීරිස් කියන්නේ මේ යුගයේ නිර්මාණයක්.
දැන් මම දන්න තරමින් ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ පටිගත කිරීම වලට ශිල්පීන් 15 16 දෙනා සහභාගී වෙනවා. හරි හරි ඔයාලා තම ශිල්පියෙක්ම ජීවත් වෙන්නේ කොහොමද කියන එක ගැන හිතුවානේ. ඒකත් හිතුවා. අනික එයාට ඕනේ හරියට මේ මම හිතන්නේ මේ 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 කියන්නේ ගීතයක් හරි මේ පිරිල ඇහෙන්න ඕනේ ගතියක් තිබ්බ යාට. සමහර සින්දු තියෙනවා කිසිම මේ මේකක් නැතුව සද්ද නැතුව ඒ මේ අපි හිතමු ඒක ඉදින් පද රචනයේ හැටියට එහෙම කරපු දෙයක් නමුත් හැබැයි හැම එයාට ඉන්න ඕනේ වාද්‍ය ශිල්පීන් මුළු ස්ටුඩියෝ එකේ පිරෙන්නම ඉන්න ඕනේ. වයලින් ගත්තත් අඩුම ගානේ 8ක්වත් දානවා. චෙලෝ එකක් ඒ වගේ තමයි හැම එකක්ම. ඉතින් සැක්ස්ද සැක්ස් විතර නේ ඩබල් සැක්ස්ුත් දාලා ෆ්ලූටුත් දානවා සිතාරුත් දානවා ගිර මැන්ඩලිනුත් ඕබෝ ඔක්කොම දානවා. ඉතින් එයාගේ ඇටි ඉතින් එයාගේ මියුසික් වල ඒක ඇත්තටම තේරෙනවා. ඒ කියන්නේ ෆෝචුන්ස් වලට අමතරව සුපිරි වාද්‍ය ශිල්පීන් ටිකක් ඉතින් ආරෙන් දානවා. අනිවාර්යෙන් කරනවා. ෆෝචුන්ස් සංගීත කණ්ඩායම හිටියා නිකන් බේස් එක වගේ. ඉතල ඒට අමතරව හිටපු ප්‍රවීණ ශිල්පීන්ව යොදාගත්තා. ඒ කියන්නේ ඒ කියන්නේ ලංකාවේ ඉන්න හොඳම අතිදක්ෂ ශිල්පීන් මේ කැටි අර ඒලියන් අය එහෙම සර්පි නෑම ගන්න පියානෝ එහෙම ගන්න එයාව දාගත්තා ඉතින් එහෙම එහෙම ඉතින් ඇත්තටම හොඳ දක්ෂ ශිල්පීන් ටිකක් සැන්ලි ඇත්තටම මම දකින්නේ එයාගේ නිර්මාණවල සාර්ථකත්වයේ තින්නේ මේ හිටපු දක්ෂ වාදකින් කොටස ඒක හිටපු ලංකාවේ හිටපු අතිදක්ෂ වාදකයෝ ටික තමයි එයාගේ නිර්මාණවල සාමි රොක්සා මාස්ටර් එහෙම එතුමාවත් දාගත්තා එතුමයි ඕක තමයි මේ රහස සහ මේ එතුමාට මං ඉස්සෙල්ලකෝගේ සංගීතයේ හැම භාණ්ඩයකම රස පිළිබඳව ඒ ගුණාත්මක බව පිළිබඳව අවබෝධයක් තිබුණා. ඒක නිසා මේ සංගීත භාණ්ඩ සංකලනය සංයෝජනය පිළිබඳව දැනුමක් තිබුණා. එතකොට එතුමා දන්නවා සංගීත භාණ්ඩ කීපයක් එකතු කරලා ඒකෙන් ගන්න පුළුවන් අර තනි භාණ්ඩයට වඩා සංකලනය තුළ තියෙන රස එතුමාට අවබෝධයක් තිබුණා. ඒවා යොදාගත්ත සංගීත ඛණ්ඩවලට මේ ඉන්ටර්ලූඩ්ස් වලට. ඒක තමයි අර අපිට ඇහෙන එක හරි පිළිල ඇහෙන්නේ. සමහරට මේ අපි ගහලා බලනවා එක ඉන්ස්ට්‍රුමන්ට් එකක එන්නේ නැහැ. ඒක හඬ ඇවිල්ලා තියෙන දෙක තුනක් එකතු වෙලා. අන්න ඒක තමයි රස එතුමාගේ තිබුණා. මේ 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 රස ප්‍රභාවයන් අපිට අදත් ඕනෑතරම් අසා බලා රසවිඳ එය සාක්ෂාත් කරගන්න පුළුවන්. ස්ටැන්ලි පීරිස් නිර්මාණය කරපු මහාචාර්ය සුනිල් ආරාරත්නයන් රචනා කරපු නෙළු අධිකාරී කියන ඒ යුගයේ නවක ශිල්පිනිය වෙනුවෙන් එකතු කරපු මේ නිර්මාණය ඇත්තටම එවන් විශිෂ්ට ගණයේ නිර්මාණයක්. අද තමන්ගේ ප්‍රවීණ ගීත ලයිස්තුවේ ඉහළින්ම තාමත් මේ ගීතය වැජඹෙන්නේ ඒ ගීතයට ලබා දුන්නු සාධාරණත්වය නිසාමයි. Thank you.
ස්ටැන්ලි පීරිස් යුගයත් එක්ක අද සසඳලා බලනකොට ලංකාවේ ගීත කර්මාන්තයේ ගොඩනැගීමක්ද මිද වැටීමක්ද සිදුලා තියෙන්නේ කියන කාරණාව අපි තර්ක කළ යුතුයි. එහෙම තර්ක කරන්න සාධක වෙනවා. ස්ටැන්ලි පීරිස් තමන් ජීවිතුන් අතර ඉන්න කාලේ සංගීතයේ සපයපු කාලේ කැසට් පට පමණක් 678කට ඔහු සංගීතය මිශ්‍රණය කළා, සංගීතය සංයෝජනය කළා තියෙනවා. මියුසික් ඇරේන්ජ්මන්ට් කළා තියෙනවා, තනු නිර්මාණය කළා තියෙනවා. මයින්දයා දැන් සාමාන්‍යයෙන් මේ සංගීත කර්මාන්තේ පවත්වාගෙන යන්න කීර්ති ඔබ දෙදෙනාගෙන් මම මේකට උදව් ඉල්ලනවා මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න. ඔව් කොයිතරම් දුරට ශිල්පීන් පිළිබඳ කැප වුණාද? මොකක්ද ඔහුගේ කැපවීම? මම මහින්ද මේක පටන් ගන්නවා මේ නුවරෙන්. හරිද? ඊට පස්සේ මහින්ද ඉතිරි කැලේ කියන්නේ. දැන් ස්ටැන්ලි පීරිස් මහත්මයාට තමයි ඉස්සෙල්ලාම ආරාධනාව ලැබුණේ කොළඹට ඇවිල්ලා මේ පටිගත කිරීම වලට සහභාගී වෙන්න. එතකොට එතුමා තමයි ඉස්සෙල්ලාම ශබ්දාගාර වලට ආවේ. ඊට පස්සේ මහින්දව එක්කගෙන ආවා. ඊට පස්සේ මොකද බේස් ගිටාරේ වාදනය කරේ බෙනඩික් ලෝපෙස් මහත්මයා. ඉතින් මම බේස් ගිටාර් වාදනය කරාට මේ පටිගත කිරීම වලට මට අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි මාවත් එක්කගෙන එනවා. මාවත් එක්කන් ඇවිල්ලා මේ අඩු ගානේ මේ පර්කෂන් මොනවාරි මේ ක්ලැපර්ස් හරි ඔය මාරකාස් මොනවාරි එහෙම එකක් හරි මට දුන්නා. එතකොට මම මේ ආදර්ශය දෙන්නේ මේ එතුමා ඒ වගේ දේවල් වලට පවා දෙකන මාව ගේන්න කිසිම උවමනාවක් නැහැ. ඒක නිත්‍ය බේස් ගිටාර් වාදකයෙක් ඉඳෙද්දි මාව නිකන් එක්කගෙන එනවා. ඉතින් ඒ වගේ එතුමා ඒ එයාට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. හැම විටම මට මතකයි මේ අපේ සංගීත කණ්ඩායම් වල වැඩ කරනකොට එතුමා කිව්වා පුළුවන් තරම් පටිගත කිරීම වලට මේ ශිල්පීන්ව සංගීත කණ්ඩායමේ ශිල්පීන්. මොකද අපි ෆෝචුන්ස් කණ්ඩායම හදලා ඒ අය සංගීත කණ්ඩායමේ ශිල්පීන් ඔය ගාමිණී පෙරේරා මේ රංජිත් ඒ අයවත් මේ පටිගත කිරීම වලට යොදා ගන්න කියලා. එතුමාට එහෙම ආසාවක් කැක්කුමක් තිබුණා ඉදිරියට වහින්ද කියන්න. ඕ නෑ ඉතින් මං හිතන්නේ හැම වාද්‍ය ශිල්පියෙක් එක්කම එයා වැඩ කෙරුවා. ඒ කියන්නේ එහෙම මේ බෙදීමක් නෑ. මේ දැන් අපි හිතන්නේ දැන් මනෝජ් අපේ මාමක් ප්‍රේමනාත් කොටිතුවක්කු එතකොට දැන් රෝහණ බෝගොඩ ගාල්ල කියලා විජේරත්න රණතුංග ඒ ටික ඒගොල්ලෝ ඔක්කොමලත් එක්ක ඒ කියන්නේ එයාගේ එහෙම නෑ. එයාට කැමති නම් මේ තබ්ලා පහක් කර දාන්න ඒකත් හරි දාගන්න තියෙන. එහෙම එකක් තිබ්බේ මං හිතන්නේ හැම වාද්‍ය ශිල්පියෙක් එක්කම වැඩ කෙරුවා. එයාට තියෙන්නේ පුදුම මේ එයා දන්නවා මේක කර්මාන්තයක් කියලා. අපිටත් හැමදෙස්සම කියන්නේ මේක හැමදෙස්සම නගා හිටවන්න වැඩ කරන්න මේ මිනිසුන්ට මේක එපා වෙන විදිහට වැඩ කරන්න එපා. මොකද ඒක රඳාපවතින සූරේ මේ කියන්නේ අපි කරන්නේ නිෂ්පාදකවරුත් එක්කනේ. ඉතින් නිෂ්පාදකවත් බේරගෙන ඒගොල්ලන්ට නැත්තම් ලොකු ගණන් යන මේ අස්සෙත් කොහොම හරි මෙයා එක මේ එයාවත් බේරගෙන අඩු ගන්න. එයාට ගන්න ගාණින් හරි අඩු කරගෙන ඒක ඒ වෙනුවට වාදකෙක් හරි දාන්න තමයි එයා ඇත්තටම ඒක මම හොඳින් අත්දැකීමෙන් දන්න දෙයක්. ඒ වගේම තව විශේෂ දෙයක් තමයි එතුමා ඒ වැඩ කරපු කාලය තුළ ඕනතරම් වැඩ තිබුණා. පටිගත කිරීම තිබුණා. මේ හැමදාම වැඩ තිබ්බා. ඒ කියන්නේ අපිට දිනයක් ගන්න බැරි තරමට වැඩ තිබුණා. ඉතින් ඒක නිසා ඒ සංගීත ශිල්පීන් සියලුම දෙනාම නිකන් වෘත්තිමය මට්ටමින් කිසිම කරදරයක් නැතුව ජීවත් වෙන පුළුවන් ආදායම් ලබන ශිල්පීන් බවට පත් වෙලා හිටියා. මොකද ඒ කැසට් පැටයක් ගැහුවම මේ කැසට් පැටේ අලවි කිරීමේ ක්‍රමවේදයන් තියෙනවා. ඒවා මිලදී ගන්න මාකට් එකක් හැදිලා තිබුණා. ඒවා විකුණන තැන් තිබුණා ලංකාවේ පුරා. ඒවා ලංකාවේ හැමතැනම ගෙනියන පිරිසක් හිටියා. ඊට පස්සේ කැසට් CD තැටි ආවම ඒකටත් තිබුණා. හැබැයි දැන් අද කාලේ ගන්නකොට මේ සියල්ලක්ම නැති වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ කර්මාන්තේ සම්පූර්ණයෙන්ම කඩන් වැටලාද? වාදන ශිල්පීන්ට මේ වගේ ප්‍රසංග වලට ඇරුණුකොට පටිගත කිරීම ක්ෂේත්‍රයේ සම්පූර්ණයෙන්ම අඩා වෙලා අඩා. ඒකේ තේරුම තමයි නිර්මාණ බිහි වෙන්නේ නැහැ කියන එක. ඒක නිසාම තමයි අපි මේ ප්‍රවීණ ශිල්පීන් ඉතාමත් උදාසීනව අද ගෙවල් වලට ලයින් මේවා දැකලා ඔබ නිර්මාණකරණයට පිවිසෙනවා නම් ඔබ තුලින් තමයි නිර්මාණ මතුවෙන්න ඕනේ. ඒකයි අපි හැමෝම උත්ගම කියන්නේ. මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් මම හිතනවා ඉතාම රසවත් ගීත ගණනාවක් බිහි වෙලා තිබෙනවා. මෙතන වැඩිම TM ජයරත්නයි මිල්ටන් මල්ලවාරච්චි තමයි වැඩිම. මම ටිකක් මතක් කරන්නම්. අමාරන් රැගුම් තමයි පටන් ගත්තේ. හරි. එතනින් පටන් ගමු. හදපතුලේ සයුරේ පාවි පාවි ඇදී එන්න වීණා හඬන්න එපා දැන් දවසක් තියේවි වීදි කොනේ නාමල්තලාවේ රැවීලා අයි මේ උදේ සමනලටටු ලිඳක් ළඟ පෙම් කතා රන්දහ බින්දු එතකොට මුවා වුණා සඳක් සීතල හිම රටේ අන්සතු වී ඇත රන්මසු නෑ කියා රණේරුවට අවසර නැත කඳුපාර පාවී ඇදී එන්න ගෙවල් අද්දර දියඹේ පාවි දියඹේ පාවි තියෙන අවසර නැත නෑ ඔව් අතීතයෙන් පවා සෙනෙහස බිඳුවක් ගොඩක් තියෙනවා තව තියෙනවා ප්‍රේමේ මායා හෝරාවේ ඉතින් මේ සේරමත් එක්ක මේ කාරණා සියල්ල වෙනුවෙන් අපි කොයි ගීතේ තෝරගන්නේ මට තේරෙන්නේ නැහැ නමුත් අපේ හිතාදර ගායන ශිල්පිය හැමදාමත් වගේම ලලිත් පොන්නම් පෙරම ඇවිල්ලා ඉන්නවා මිල්ට මල්ල වාරච්චි වෙනුවෙන් හඬ උසු කරන්න අපි හම් ¶¶
සමුච්චයක් ස්ටැන්ලි පීරිස් නිර්මාණය කර තිබේද. අර මිල්ටන් මාලව ආරච්චිගේ ලයිස්තුවේ අවසර නැත මට කියන ගීතය මේකට එකතු වුණා. මේකද ඒක ඇත්තටම ක්ලාරන්ස් විජේවර්ධනගේ නිර්මාණයක්. මොකද එතනින් අපි මේ මහා විවත් කළ යුතු නැත්නම් මේවා YouTube එකේ තියෙනකොට වැරදි අර්ථකථන බවට පත් වෙනවා. බලන්න කෝටියක් ඉන්නවා. හොඳ කියනට වඩා. ඔව්. ස්ටැන්ලිගේ ගී නිර්මාණ අතරේ තවත් බොහෝ නිර්මාණ ගණනාවක් තිබෙනවා අපි කතා කළ යුතු. විශේෂයෙන්ම ලීනස් මෙන්ඩිස් පියතුමා ලිව්ව මර්වින් පෙරේරා සමග නීලා වික්‍රමසිංහ ගායනා කරපු සුවඳ ඇති කුසුමක කියන ගීතයම මම හිතනවා මහා පරිචයක් නිර්මාණය කරන ගීතයක්. ඒක පිටුපස්සේ නීලා වික්‍රමසිංහ එනවා මේ ඇගේ නිර්මාණ ගොන්නත් එක්ක ස්ටැන්ලි පීරිස් මහත්මයාට උපහාර පුදන්න. ඔබට මතකද ඒ උපහාර වලදී ස්ටැන්ලි පීරිස් විතරක් නෙමෙයි ස්ටැන්ලි විසින් තවත් පිරිසකට උපහාර පුදනවා. එයා අපිට උපහාර දුන්නා. එයා අපිට සම්මාන වගේක් හදලා අපිට දුන්නා. ඒක එයාට කරන්න හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ඒක හරිම සංවේගී ජනක අවස්ථාවක් ඇත්තටම. අපිටත් හරි දුකක් හිතුණා. මොකද අපිට දීලා තියෙන දේවල් උනටත් වැඩි. නමුත් එයාට ඒක හිතට මදි කියලා තමයි එයා අපි ඔක්කොටම මේ සම්මාන වගේක් හදලා දුන්නා. මොකද එයාට ඒක මේ එයා ඒක හරිම මම හිතන්නේ මේ මං හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ හිතේ තියාගෙන හිටපු දෙයක්. එයාගේ අවසාන කාලයේදී එයාට ඕන වුණා මේ අපිට ඒ උපහාරේ අපිට දෙන්න. මොකද අපි හැමදාම එයාව තනි කෙරුවේ නැහැ. අපි ඇත්ත එක්කම හිටියා. ඉතින් ඒක එයාගේ හිත හොඳින්ම දන්නවා.
අපි හැමදාම එයාගේ නිර්මාණ තුළ හැමතිස්සෙම එයාත් එක්කම හිටියා. කවදාත් එයාවට වැටෙන්න දුන්නේ නැහැ. එයාගේ නිර්මාණ හැමතිස්සෙම හොඳ තැනක තියන්න අපි ගොඩක් උදව් කෙරුවා කියලා. ඒ සටහන අපිට සුවඳැති කුසුමක ප්‍රසංගයත් නීලා වික්‍රමසිංහ මැදිහත් වීමත් ඔබ කියන උපහාරවලත් එක්ක ස්ටැන්ලි පීරිස් අවසන් වරට සමාජගත කරන ලද මේ වචනාර්ථයන් ටික හරිම වැදගත්. මේ ස්වාධීන රූපවාහිනිය උපුටා ගැනීම. ඉතින් මම දැක්ක ලියලා තියෙනවා ඇතෙක් වගේ හිටිය සතෙක් කඩා වැටලා දැන් ඉතාමත් අසද්දයි කියලා. මම දන්නේ මේ ඇතු දෙන්න දාවි කියලා. ගෙදරට ආවා එහෙම දෙයක් කරන්න ඕනි කියලා. මම හරි සන්තෝෂ වුණා. මොකද ඒ වගේ මේ ඒ වගේ සුප්‍රසිද්ධ පිළිගත් දෙන්නෙක් මට සහයෝගයක් දෙනවා කිව්වම මම හරි සන්තෝෂ වුණා. තවත් හොඳ කීප දෙනෙක් ඇවිල්ලා අපි මෙයාට මෙහෙම එකක් කරමු කියලා මීටින් එහෙම තියලා ගියා. ගියා ගියාම මොකක් හරි කාරණාවක් හේතුවක් වෙන්න ඇති. කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ මට. නමුත් මේ ඇවිදින්න බැරි අබ්බගාතිය අපේ ගෙදරට ආවා. ඇවිල්ලා මේ තරම් සෙනග ඇයට ගෙන්නන්න පුළුවන්. ඔබ ඇගෙන මොනවද හිතන්නේ? දෙන්න අත්පුල සන්නාද? ඔබ දැකලා තියෙනවද ඇවිදිනකොට මේ තරම් හයියක් මේ තරම් දෙයක් කරන්න පුළුවන්? ඒකම පින්කම සින්දුව මිහිරි කටාණ්ඩ මිනිස්සු දෑ ගැනීම රසවද්දී රස විඳින්නට පුළුවන් හැකියාව බොරු කරන්නේ තමන්ට තමන් බොරු කරන්නේ කමක් නැහැ. අපි අතර ඉන්න අවංක පිරිසිදු හොඳ චේතනාවලින් ආපු අය ඒ අයට තමයි ඔය වරප්‍රසාදය ලැබිලා තියෙනා දෙන්න. ඔබ සියල්ලම මේ පැමිණීම ගැන මම ඉතාම සන්තෝෂ වෙනවා. ස්ටැන්ලි පීරිස් මුල්වරට කැසට් පටයක් වෙනුවෙන් ගීත නිර්මාණය කරන්නේ ඇත්තරම ප්‍රියාසූරසේනට. ඒ තරංගාලේ බලේ ඔස්සේ ඒ වෙනුවෙන් ස්ටැන්ලි නිර්මාණය කරනවා සඳ තාරකා හඬාවි ඇසුරින් මිදෙලා ඒ වගේම හදවත ඉල්ලා යන ගීත. ඊට අමතරව තවත් ගීත ගණනාවක් ස්ටැන්ලි පීරිස් ප්‍රියාසූරසේන වෙනුවෙන් නිර්මාණය කරනවා. අද ප්‍රියා මද අසනීපතත්වෙන් හිටියත් ප්‍රියාගේ පුත් ලක්ෂිත සූරසේන අද මේ ස්ටැන්ලි පීරිස් වෙනුවෙන් උපහාරය පුදන්න මේ වැඩසටහනට එකතු වෙනවා. අපි කුලරත්න ආර්යවංශ ලිව්ව ඇසුරින් මිදිලා ගීතේ අතීතය ඔහුගේ හඬින් මතක් කරගනිමු. Thank you.
ස්ටැන්ලි පීරිස් පිළිබඳ ඔහුගේ නිර්මාණයන් පිළිබඳ කතා කරනවා නම් එළි වෙනකන් ගොඩක් අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේ සීමිත කාලය ඇතුලේ ස්ටැන්ලි පීරිස් කියන කවුද කියන එක අද පරම්පරාවට හඳුන්වා දෙන්නත් ඔහුගේ කල කීද ඒ සංගීත සම්මිශ්‍රණයන් පිළිබඳ මතකාවර්ජනයක යෙදීමක් තමයි අපේ මූලික අභිප්‍රාය වුණේ. ස්ටැන්ලි පීරිස් මහත්මිය මේ ස්ථානයේ සිටිනවා. අපි හැම මොහොතකම මෙතෙක් කියලා කතා කළේ නුවරින් කොළඹ ඇවිත් කොළඹ කරපු වැඩ ගැන. හැබැයි ගෙදරට ගිහිල්ලා ඒ ගෙදර පවුල් සංස්ථාවේ කුඩුම්බිය ඇතුළු ජීවත් වෙච්ච ස්ටැන්ලි පීරිස් තමන්ගේ පවුලේ සමාජිකයින් එක්ක කාලය වෙන් කරගත්ත හැටි පිළිබඳ මම කැමතියි ඔබේ සටහනක් එකතු වෙනවා නම්. ගෙදර ආපුවම ඉතින් හැම වෙලෙම දරුවොත් එක්ක ඒගොල්ලන්ට ඕන කරන දේවල් රන් දෙන්න ඒක තමයි හැම වෙලේ හිතේ තියෙන්නේ කරන්න දරුවන් ගේක් කරන් යන්න ඒගොල්ලන් අඩුපාඩු බලන්න ඒතර ගෙවල් දොරවල් අස්සනට කරත් අස්සන කරන්න මේ එයාගේ හැමදාම උදේ පාන්දර නැගිටිනවා රෙකෝඩින් ගිහිල්ලා නෑ පාන්දර දෙකට ගියත් ඒකලා හයට නැගිටින පල්ලි යනවා ඒක එයාගේ අත්‍යවශ්‍ය දෙයක් වුණා ඒ වගේම ඉතින් දෙවියෝ එයාට දුන ආයුෂ තමයි ඔය ඒක තමයි අන්තිමට කියන්නේ තියෙන දේ ඒ දුන්න කෙටි ආයුෂේ මට කියන්න දන්නේ නමුත් ඒ කෙටි කාලය ඇතුළත ඌ මහමෙරක් තරම් නිර්මාණ කරලා තිබෙනවා කියලා අපිට හිතසනසව ගන්න පුළුවන් දරුවන් මුණුපුරන් පිළිබඳ ඔහු තබා තිබ්බ බලාපොරොත්තුව කොහොමද? මුණුපුරාලා මිනිබිඩිලට හරි ආදරේ දුවට හරි ආදරේ පුදුම ආදරයක් කියලා මට තිබ්බේ ආගේ. එයා ඉත පොඩි කාලේ නම් හැදුනෙත් 100ක් එක්කනේ. කොහේ ගියත් රුඩියකට ගියත් කොහේ ගියත් එයා උත්තර ගහගෙන යනවා. උදේ පාන්දර නැගිටලා එයා බල්ලා තමයි රෙකෝඩින් එන්නේ. ගෙදර ගිහලා එයා බල රෙකෝඩින් එනවා ඒකල් ලැබිලා හැන්දෑවට ගිහිල්ලා එයා නිදි කර තමයි එයා ගෙදර යන්නේ. ඉතින් ඒ වගේ මේකත් තිබ්බා මේ පුතාට එක පුතෙක් ඉන්නවා. ඉතින් වැඩිය සීයා ළඟට එකතු වෙන්නේ නැහැ ඒගොල්ලන්. මේ ඒ මිනිබිරි තමයි ගොඩක්ම එකතු වෙන පුතා. අනිත් පුතා දැන් ඇවිල්ලා නේ මුණුපුරා එයා හරි පොඩි එතකොට අවුරුදු 5-5 වගේ වෙච්ච වයස. ඒ නමුත් ඉතින් බෑන්ලාට හරි ආදරේ. නමුත් ඒ වාසනා ගුණයත් එක්ක අය සැක්සෆෝන් වාදනයත් එක්ක මේ ස්පර්ශය ලස්සනට ඊළඟ පරම්පරාවෙත ඊටුවට මං හිතන්නේ ආශිර්වාදේ තියෙන්නත් තියෙනවා ඒ සීය තාම ඉන්න තැනකින් බලන් ඉන්නේ ආදීහා තමයි එයාට හොඳ අනාගතයක් වෙන්න ඕනේ කීර්ති කොළඹ පටිගත කිරීමේ ලෝකේ ඔබලාට මහින්ද බණ්ඩාර ඔබලාට හම්බෙච්ච දෙවියන් වැනි ගුරුවරයෙක් තමයි ස්ටැන්ලි පීරිස් කියන්නේ ඔහු ඔබලා නිරන්තරයෙන්ම උපදෙස් දුන්නා වෙලාවට වැඩ කිරීම ඒ වැඩ කිරීම ඇතුලේ නිර්මාණකරණයේදී මේදී හරි දේ කරන්න කියන පණිවිඩය හැම මොහොතකම දුන් බව ඔබ අපිත් එක්ක ප්‍රකාශ කරලා තිබෙනවා. ඇත්තටම පිළිවෙලට වැඩ කිරීම මේ වැඩක් කරනකොට හරි නීට් එකට වැඩ කරන එක අපි ඉගෙන ගත්තේ ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙන්. දැන් මහින්ද බණ්ඩාර කියන්නේ අද ලංකාවේ ඉන්න අංක 1 ගිටාර් වාදකයා. එවැනි ශිල්පියෙක්ව බිහිකරන ඒ මූලික අඩිතාලම දැම්මේ ස්ටැන්ලි පීරිස් කියන අද්විතීය ශිල්පියා. ඒ වගේම රූකාන්ත ගුණතිලක කියන්නේ අද ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ ඉන්න ගායන ශිල්පියෙක්. එතුමාව බිහිකරන අඩිතාලම දැම්මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා. මං ගැන මං කියන්නේ. ඒ වගේම හරිම ලෝභකමක් නැතුව නිර්මාණ ඕනම ශිල්පියෙකුට දුන්න. එතුමා දන්නවා මේ නිර්මාණය කරාම මේ ගායනා කරන කෙනා ඉහළම තලයට යනවා කියලා. හැබැයි ඒවට කිසිම විදියකින් ලෝභ වුණේ නැහැ. මෙයා ප්‍රවීණයෙක්ද මෙයා ආධුනිකයෙක්ද මෙයා මේ ශිල්පී මේ ශාස්ත්‍රයට පිවිසෙන්න ගීත ගායනා කරන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලාත් බැලුවේ නැහැ. එතුමා ගාවට ආපු හැම කෙනෙකුටම හොඳ නිර්මාණ කළා. හොඳ නිර්මාණ, උසස් නිර්මාණ, ගුණාත්මක බවින් ඉහළ නිර්මාණ කරලා එතුමා ඒ කිසිම ලෝභකමක් නැතුව පරිත්‍යාග කරපු ශිල්පියෙක්. ඒක නිසා එතුමාට මං හිතනවා මේ කරපු ඒ ගීත සමුච්චය තුළ සදා අමරණීය කලා ශිල්පියෙක් අපේ ශාස්ත්‍ර තුළ ඉන්නවා නම් ඉතිහාසගත වුණ ශිල්පියෙක් ඉන්නවන ස්ටැන්ලි පීරිස් මහත්මයාගේ නම ඉහළින්ම ලියවෙනවා කියලා. නුවරින් කොළඹ එනකොට කෑගල්ලෙන් කොළඹ යන්න ගොඩ වෙනත් කොළඹින් නුවර එනකොට කෑගල්ලෙන් බැහැලා ගෙදර යනත් මහින්ද බණ්ඩාරට යන එනකොට දීපු උපදෙස් බොහොමයක් තිබෙනවා යහපත් ලෙස සංගීත ශිෂ්ටී ජීවත් වීම ගැන. මං හිතනවා මේ සමාප්ති සටහන ඔබ දැවිගිරේ. ඇත්තෙම මං හිතන්නේ අදටත් මම ක්ෂේත්‍රයේ ජීවත් වෙන්නේ සැන්ලිය ඒ අපිට දීපු ඒ ආදර්ශය තුළ තමයි. ඉතින් මං හිතන්නේ මේ ඉන්නෙත් මගේ සහෝදර වාද්‍ය ශිල්පීන් මේ මට කියලා තියෙන්නේ කවදාවත් කාගෙන්වත් වචනයක් අහන්නතු ජීවත් වෙන්න කියලා. ඉතින් ඒක මේ අපේ වාදන
මේ ලෝකේ වාදන හැකියාව තුල නෙවෙයි ඒක අපේ පෞල් ජීවිතයටත් අපි සම්බන්ධ කරගත්තා. මොකද ඒක මේ මේ අපිට දීපු මේ මේ එයා එයා කියපු මේ කියන්නේ කොහෙවත් ගියාට කොහ කාගින්වත් වචනයක්වත් අහන්න ඇත්තටම ඉස්සර අපි බෑන්ඩ් එක ගහනකොට අපි කෑම ටිකක් වුණත් කන්නේ හරි ඩිසිප්ලින් එකක් ඇතුව ඒ කියන්නේ කන වෙලාවක් තියෙනවා ඒ වෙලාවට ගිහිල්ලා කන්න එහෙම එහෙම තමයි අපි හැදුවේ. ඉතින් මේ මේ ඒක හරි මේ මං හිතන්නේ අර ස්කෝල් එකට ඇකඩමි එකටත් ගිහිල්ලා ඒවා ඉගෙන ගන්න බෑ සුරේ ඒ කියන්නේ. ඒ කියන්නේ එයාගේ හැසිරීම තුල ඒ හැමදේම තිබ්බා. දැන් අපේ විනය කියලා කියන එක. විනය කියන එක හරියටම බැලුවා. මොකද එයා නේවිගේ නීති ඉස්සර. ඇත්තටම මහ ජනතාව දන්නවා ඒක. අපේ රසිකෝ ඒ කාලේ හිටපු දන්නවා මේ ෆෝචුන් සංගීත කණ්ඩායමේ ඇඳුම, එයාගේ සංගීතය, එයාගේ පෙනුම මේ සියල්ලක් තුරම විනයක් දැක්කා. මේ විනය නිසාම අපිට යම් කිසි තැන්වල අපිට පොඩි ප්‍රයෝජනක් තිබුණා. මොකද හොඳ නීසක ඉවසීම. ඒක තමයි ගොඩක්ම මන්න ඉගෙන ගත්ත දේ සැල්ලියගෙන් මොන දේ කියලවත් ළඟට ඇවිල්ලා සමහරට වැරද්දුවත් ළඟට ඇවිල්ලා විහිළුවක් කරලා තමයි ඒකත් නිකන් අමුතු විහිළුවක් කරලා තමයි යන්නේ. කවදාත් මිනිහෙක්ගේ හිතරිද දන්නේ. මනෝජ් තමයි වැඩිම බැනුම් ගන්නේ. බැනුම් ගන්න මනෝජ්. නමුත් මනෝට්ටත් එහෙම ඒවා හිතරි දෙන්න බයි නැහැ. ඒකත් විහිළුවක් කරලා එයාගේ හිත නොරිදුවා ඒ ඉන්න කොක්කොගේම ලස්සන්ට ඒ වැඩේ ගන්න එයා. ඉතින් ඒව අපිට ඇත්තටම අපි අදටත් ඒව තමයි අපි මේ දැන් මේ මේ පරිහරණය කරන්නේ එයාගේ අත්දැකීම එයාගේ ගත්ත ඒවා. මේ හැම කෘතහස්ත කලාකරුවෙක්ගේම ජීවිතයට මහත් ආලෝකයක් වෙච්ච චරිතයක් තමයි ස්ටැන්ලි පීරිස් කියන්නේ. විශේෂයෙන්ම මනෝජ් පීරිස් වැනි ශිල්පීන්ව ලෝකෙ පුරා සංචාරය කරන්න ඉස්සෙල්ලාම අරගෙන යන්නේ ජයන්ත දිසානායක තව කෙනෙක්. ඔව්. අමතක කරන්න හොඳ නැති. ජයන්තටත් තනිකර ඒ ඔය ස්ටයිල්ස් ස්ටැන්ලිය ප්ලේ කරන සැක්ස් ස්ටයිල්ස් ඔක්කොම ජයන්තට සැක්ස් මේ කැසට් අහන්න දීලා ඒ අදටත් ඔය ජයන්ත එහෙම වාදනය කරන්නේ ඒ ඒ උරුවනේ තවම තියෙන ඉතින්. මේ හැම නිර්මාණකරුවෙකුටම අවශ්‍ය කරන යෝධ ශක්තිය නිර්මාණය කරන්න පහන් ටැඹක් වෙච්ච චරිතයක් තමයි ස්ටැන්ලි පීරිස්. ඒ නිසා සංගීත ශිෂ්ටයේ ඔහු නිර්මාණය කළද ගීත සමුච්චයේ තිබෙන අනන්‍යතාවය මේ රටේ හැමදාම පවතිනවා. ඒ අනන්‍යතාවයේ විඳින හැම මොහොතකම ඒ අත්දැකීම් එක්කලා මේ ගී ජීවත් වෙනවා. කීර්ති, අපි අර ස්ටැන්ලි පීරිස් නිර්මාණය කරන ලද ඔහු ලියා තනු නිර්මාණය කරමින් එවකට ගායනා කළ පසුකාලීන ඔබ නතු කරගත්ත ඒ සුන්දර ගීතය ගායනා කරමින් මේ සමාප්ති සටහන තබමු. I do good, 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 I do
Atmai varad tini.